හැමෝටම ලංකාවේ නම්බර් 1 මෝටර් ෂෝ එක ඔටෝ විෂන් අපි ස්ටාර්ට් කරනවා හැමෝම සති දෙකක අපිට පොඩි නිරෝධාන කාලයක් අපිට ගත කරන්න සිද්ධ වුණා කොවිඩ් එක අපි ඉතින් මැදිරියේ වැඩසටහන් කරන එක පොඩ්ඩක් අපි කල් ගත්තා කොහොම වුණත් සති දෙකකට පස්සේ ඔටෝ විෂන් වැඩසටහන ආයෙත් අපි ආරම්භ කරනවා සියලු දෙනාටම බොහොම ආදරෙන් අපි පිළිගන්නවා වාහන වලට ආදරය කරන අයට ලංකාවේ සිංහලෙන් මේ වාහන ගැන දැනගන්න ඉගෙන ගන්න කතා කරන්න තින එකම වැඩසටහන මේ වැඩසටහන ඒ නිසා මේ වැඩසටහනට ලොකු ඉතිහාසයක් තියෙනවා ලංකාවේ එක්සිබිෂන් එකක් තියෙන වාහන ගැන එකම වැඩසටහන ඔටෝවිෂන් ප්‍රෝග්‍රෑම් එක 2001 ඉඳන් ටෙලිවිෂන් ආයතනයක කරගෙන යන එකම වැඩසටහන ඒ වගේ දීර්ඝ ඉතිහාසයක් මේ ප්‍රෝග්‍රෑම් එකට තියෙනවා ඉතින් ඒ වගේ වැඩසටහන මෙහෙම අපි ඔබ හා සමග කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නිරන්තරයෙන් ඕගොල්ලන් අපිව පිළිගන්න නිසා අපේ වැඩසටහන අගය කරන නිසා අපේ වැඩසටහන අවශ්‍ය වෙන නිසා ප්‍රේක්ෂක ඕගොල්ලන්ට ඒ නිසා තමයි අපිට මේ වැඩසටහන මෙච්චර කාර්යයක් දීර්ඝ කාලයක් ඔයගලන් එක්ක එකට කරන්න පුළුවන් කමක් ලැබුණේ රයිට් අද වැඩසටහනත් අපි ආරම්භ කරනවා වාහන වලට ආදරය කරන අය වෙනුවෙන් යම් හෝ අලුත් දෙයක් යම් හෝ තියෙන දැනුම වැඩි කරන්න අනිවාර්යයෙන්ම අපේ වැඩසටහනේ අවස්ථාවක් හිමි වෙනවා ඒ දේ අපි කරනවා ඒක හැමදාම අපි ඉෂ්ට කරා කියන එක ඔයගලන් දන්නවා නුවන් ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා වාහන වල තියෙන ප්‍රශ්න ඕන දෙයක් ඔයගලන්ට ඉදිරිපත් කරන්න පුළුවන් කමක් තියෙනවා ඒකට උත්තර දෙන්න නුවන් ලෑස්ති වෙලා ඉන්නවා නදී ජෙක් අපි කතා කරන්නේ නීතිය ගැන මේක හරිම වැදගත් ලංකාවේ ගොඩක් නීතිමය ප්‍රශ්න තියෙනවා වාහන එක්ක සහ වාහන මිලදී ගැනීමේදී වාහන විකිණීමේදී සහ මාර්ග නීතිය පොලිසිය මේ හැමදේම ගෑවුණාට පස්සේ මාර්ග නීති මේ හැමදේයත් එක්කම නීතිය තියෙනවා මේ නීතිය පිළිබඳව අපිට එක එක තැන් තියෙනවා අපිට හරි ගැටලු සාගත ඒ දේවල් තමයි නිරන්තරයෙන් අපි නදීජෙක් කතා කරන්නේ කොහොමද නදීජා සති දෙකකට පස්සේ අපි සම්බන්ධ වෙනවා උසාවි තිබ්බ මේ දවස් ටිකේ නේ ඔව් සම්හාර නැති වුණාට උසාවි තිබ්බනේ නිරෝධාන නීති වලට අදාළව අනිවාර්ය නීති තිබ්බා මාස් දාගෙනද උසාවිය කතා කරන්නේ එහෙම තමයි අදටත් කතා කරන්නේ අදටත් කතා කරන්නේ එහෙමනේ බොහොම හොඳයි නීතිඥ ඕන්ලාගේ මේ මාතෘකාවේ පොඩක් කට එහෙම ඇවිල්ලා තිනවා හොඳයි ඒක ටිකක් හරි අපි කොන් මාතේ ආයිබෝන් කොහොමද වැස්සි බර කාලගුණක තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ මේ දවස් ටිකේ ආ සුලි ගුණාටුවත් හැබැයි ගියා ඒක නම් ප්‍රශ්නයක් උනේ නැහැ හැබැයි ඒසී ගැන කතා කරන්න ඕවත් එක්ක අපි මට කරුණු කාරණා කීපයක් තියෙනවා විසඳ ගන්න මම බලාපොරොත්තු වෙනවා ඒ ගැන කතා කරන්න ඇතරම ගෙදරින් නෝගලන්ටත් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ගේ වාහනේ ඒසී සම්බන්ධව අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඒ අවස්ථාව ඇති කර ගන්න කියන අවස්ථාවද 4334466 අපේ ෆෝන් නම්බර් එක ඔයගලන්ට අවස්ථාව තියෙනවා Facebook එකකටත් යන්න ගිහිල්ලා Facebook එකේ ඔයගලන්ට පුළුවන් අපේ Sirius TV Facebook එකට ගිහිල්ලා අපේ තියෙන wall post එක යටින් ඔටෝවිෂන් post එක යටින් ගිහිල්ලා ඔයගලගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔයගලන් දන්නවා ඒ ප්‍රශ්නත් අපේ විශේෂඥ කමිටුවට අපි දාලා ඒව निराකරණය කරලා ඔයගලන්ට උත්තර අරන් දෙනවා රයිට් පළවෙනියටම අපි ලෑස්ති Echo Racing tablet එක ගැන කතා කරන්න පොඩ්ඩක් විරාමයක් අරගෙන දෙවුණු කාලෙත් එක්ක අපව අපි මේක රිමයින්ඩ් කරන්න ඕනේ කියලා ලෑස්ති කරා සම්පත් නිලන්ත දෙන්නට ඉන්වයිට් කරනවා එන්න ඔය දෙන්නත් එක්ක තමයි මම Echo Racing tablet එක ගැන අද කතා කරන්න ලෑස්තිලා තියෙන්නේ අයිබෝන් අයිබෝන් සමීර අතරත දෙන්න හැබැයි ප්‍රශ්න නැහැ අපි කතා කරමු Echo Racing tablet එක හැමෝම දන්න දෙයක් හැමෝම අඳුරන දෙයක් අවුරුද්දක කාලයක් අපි ඔටෝ විෂන් වැඩසටහනේ මේ ටැබ්ලට් එක ගැන ඕගලන්ට ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා. ඒ නිසා මේ ටැබ්ලට් එක ලංකාවේ ගොඩක් දෙනෙක් දැන් පාවිච්චි කරනවා. තමන්ගේ වාහනවලට පෙට්‍රල් ඩීසල් මේ හැම වාහනයකටම පාවිච්චි කරනවා. රේන්ජ් එකක් නැතුව මේ ටැබ්ලට් එක පාවිච්චි කරනවා. බොහොම අපූර්ව අවුරුද්දක ගමනක් ඔටෝ විෂන් අපිත් එක්ක එකට බැඳිලා Echo Racing ටැබ්ලට් එක අද වෙනකොට ඇවිල්ලා තියෙනවා. රයිට් සම්පත් අපි ආපහු මේක හැම දෙයක්ම මතක් කරන ගමන් Echo Racing ටැබ්ලට් එකේ තියෙන වටිනාකම වැලියු එක මේ ටැබ්ලට් එකක් පාවිච්චි කරාම මොකක්ද ඕගලන්ට ලැබෙන්නේ කියන දේ හිතන අයට දෙන පණිවිඩය ආයෙත් මතක් කරමු. ඔව් සමීර. අපි අලුතෙන් අද අලුතෙන් මුලින් ඉඳලා මුල සම්පූර්ණ විස්තරයම අපි කියලා දෙමු. මේ Echo Racing ටැබ්ලට් එකෙන් කරන්නේ පූර්ණ දහනයක් ඉන්ධන දහනයේදී කම්බෂන් චේම්බර් එක ඇතුලේ පූර්ණ දහනයක් ඇති කරලා දෙන එක සාමාන්‍යයෙන් අර්ධ දහනයකට ආසන්න දහනයක් සිද්ධ වෙන එක පූර්ණ දහනයක් දක්වා අරගෙන ගිහිල්ලා ඒකෙන් ඉස්කෝලේ විද්‍යාපාඩමෙත් අපිට නිකන්ම ඉටිපන්දන් දැල්ලෙන් කියලා දෙනවා කොහොමද මේ දහන වර්ග ප්‍රමාණය මොනවද කියලා. හරි. පූර්ණ දහනයක් වෙන්නේ නිල් පාට දැල්ලේ එන තැන. හරි. ඔය හරි. පූර්ණ දහනයකදී වැඩි ජවයක් උපදවගෙන තමයි මේ කාර්යය කරන්නේ. හරි. ආ එතකොට පූර්ණ දහනයක් කරාම කොහොමද ඉන්ධනවල පෙට්‍රල් හෝ ඩීසල් හෝ වේවා
හොඳට ඒ කියන්නේ අමු පෙට්‍රල් ගඳ එනවා කියලා අපි සමහර වෙලාවට දේවල් කියන්නේ පොඩ පෙට්‍රල් ගඳ එනවා ඩීසල් ගඳ එනවා අපේ සයිලන්ස් එකේ කියන්නේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ පූර්ණ දහනයක් වෙලා හොඳ විදිහට පෙට්‍රල් පරිභෝජනයේ තමත් ඉහළ අගයක් ගන්නවා කියන එක තමයි සරලව අපි මේක ඕගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නොත් සඳහන් වෙන්නේ ඊළඟ දේ සියලුම වාහන වලට යතුරු පැදියේ ත්‍රී වීල් එකේ කාර් එකේ බස් එකේ නැවකට ලොරියකට මේ හැම දෙයකටම ඒකෝ රේසින් පාවිච්චි කරන්න පුළුවන්ද පුළුවන් සමහර සියලුම වාහන වලට පාවිච්චි කරන්න පුළුවන් සියලුම වාහන වල ආරක්ෂාවට එන්ජින් එකේ ආරක්ෂාව අර සමීර කිව්වා වගේ අර ඉන්ධන ගඳ එනවා මේ දේවල් කියන්නේ අර්ධ දහනයක් නිසා එතකොට ඒක නැතුව ගිහිල්ලා පූර්ණ දහනයක් වෙනවා සමහර අය කියනවා වතුර බින්දුවක් වටනවා සයිලන්සර් එකෙන් කියලා ඒ හොඳටම ටියුන් වෙලා තියෙනවා නම් කියන මේක පාවිච්චි කරලා බලන්න පුළුවන් වාහනේ ඒ තත්ත්වෙට පත් වෙනවා පූර්ණ දහනයක් ඇති කරලා වාහනේ එන්ජින් එක ආරක්ෂා කරගන්න ගමන්ම ඉන්ධන ප්‍රතිලාභය ලබා ගැනීම හැකියාව මේකෙන් තියෙනවා රයිට් ඒක පැහැදිලි ඕනම වාහනයකට පාවිච්චි කරන්න පුළුවන් ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන ඕනම වාහනයකට මේක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා සාමාන්‍ය පුට් සයිකලයකට ඇරෙන්න ඒකට අපි තෙල් වර්ගයක් පාවිච්චි කරන්නේ නැහැනේ එතකොට ට්‍රෝලර් යාත්‍රා බෝට්ටු මේ හැම එකකටම මේක පාවිච්චි කරන්න පුළුවන් කියන දේ පැහැදිලි. පාවිච්චි කරන අයට ලැබෙන පූර්ණ දහනේ ලැබෙන බෙනිෆිට් එකට අමතරව ලැබෙන විශේෂ වරප්‍රසාද මොනවද? සාක්කුවට කොයි වගේද? එන්ජිමේ කාර්යක්ෂමතාවයට කොයි වගේද? මේකේ ඉවහල් වෙන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම් සමීර රුපියල් 1000ක ඉන්ධන පාවිච්චි කරන එක රුපියල් 1500ක ප්‍රතිලාභ ලබන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 1500ක ඉන්ධන ගැහුවා කියලා හිතාගෙන පාවිච්චි කරන්න පුළුවන් රුපියල් 1000ක ඉන්ධන ගහලා 150ක් දක්වා මේක ප්‍රතිලාභය 120ත් 50ක් දක්වා ප්‍රතිලාභය ලැබෙනවා ඉන්ධන ප්‍රතිලාභය ඊට අමතරව ඔක්ටේන් 5කින් පෙට්‍රල් වල ගත්තොත් පෙට්‍රල් ටැබ්ලට් එකේ ඔක්ටේන් 5කින් ඉහළ යනවා 90 92 ඔක්ටේන් එක අපි පාවිච්චි කරනවා නම් ඔයා කියන විදිහ 97 ලෙවල් එකකට එනවා right ඒ වගේ ඩීසල් එක ගත්තාම ඒකත් C10 නම්බර් එක C10 3කින් නම්බර් එක ඉහළ යනවා C10 නගේ 3කට 3කින් සුපර් ඩීසල් වලට වැඩිය ඉදිරියෙන් ඉන්නවා පෙට්‍රල් ගත්තොත් සුපර් පෙට්‍රල් වලට වැඩිය ඒ කියන්නේ ඔක්ටේන් 95 වලට වැඩිය ඉදිරියෙන් ඉන්නවා right අපි කියන්නේ normal ඩීසල් එකත් එක්ක eco racing tablet එක පාවිච්චි කරොත් සුපර් ඩීසල් වල ලෙවල් එකට එනවාද සුපර් ඩීසල් වලින් එහාට යනවා ඔව් සුපර් ඩීසල් වලින් එහාට යනවා සුපර් ඩීසල් වලිනුත් එහාට යනවා ඒක තමයි eco racing tablet එකේ තියෙන value එක right මම eco racing tablet එක පාවිච්චි කරනවා නම් හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ tablet එක දැම්මට පස්සේ ටැංක් එකේ කුඩු එකතු වෙනවා ඈ යම් මේ දෙයක් ආවම පස්සේ තැනක මේක බැඳෙන්න පුළුවන් මගේ එන්ජින් එකේ piston වලට බලපාන්න පුළුවන් ඒ විදිහට හිතෙන්න පුළුවන් එහෙම බලපෑමක් ඇති වෙන්න පුළුවන්. එහෙම කිසිම බලපෑමක් නැහැ. මේක 100%ක්ම දිය වෙලා යනවා. 100%ක්ම දිය වෙලා ප්‍රතික්‍රියා කරනවා. එහෙම සැකයක් තියෙන. සිද්ධ වෙනවා. දහනයකටත් භාජනය වෙනවා. දහනයකටත් භාජනය වෙනවා. එහෙම සැකයක් තියෙන ඕන කෙනෙකුට පුළුවන්. පොඩි ලීටර් ප්‍රමාණයක්. අපි උදාහරණයකට ගත්තොත් මේ පොඩි ටැබ්ලට් එක, පෙට්‍රල් ටැබ්ලට් එක විනාඩි 5ක් ඇතුළත පෙට්‍රල් වල දිය වෙනවා. ඔව්. එතන මේ ටැබ්ලට් එක අපි දාලා පොඩි ලීටර් ප්‍රමාණයකට දිය කරලා මේ දිය කරපු පෙට්‍රල් ප්‍රමාණය සුදු රෙද්දකට හරි කළු රෙද්දකට හරි මොකට හරි දාලා මේක ෆිල්ටර් කරලා බලන්න පුළුවන් ෆිල්ටර් එකකට මොකට හරි දාලා මේ කිසිම දෙයක් ඉතුරු වෙන බොහොම පැහැදිලිව සියලු දේ ක්‍රිය වෙලා පෙරලා යනවා කිසිම ඉතුරු වීමක් නැහැ පැහැදිලි දැන් අපි නැවතවත දැන් මතක් කරමු කොහොමද පාවිච්චි කරන්නේ ඒක හරි වැදගත් ලීටර් කොච්චරකද එක ටැබ්ලට් එකක් පාවිච්චි කරන්නේ කියන ප්‍රශ්නේ හිතට එනවා මගේ වාහනේ එක එක ලීටර් කැපැසිටි තියෙන එන්ජින් තියෙන මේ ටැංක් තියෙන වාහනවල මොකද්ද දෙන ප්‍රමාණය කියන්නේ මෙෂර්මන්ට් මොනවද ප්‍රමාණය මේ ඉකෝ රේසින් ටැබ්ලට් එක මේක පෙට්‍රල් ලීටර් 8කට පාවිච්චි කරන ටැබ්ලට් එක එක ටැබ්ලට් එකක මිල රුපියල් 98ක් වෙන්නේ හරි ඒ වගේම මේක 8කට පාවිච්චි කරන්න පුළුවන් රුපියල් 98ක් මේක පෙට්‍රල් ලීටර් 50කට පාවිච්චි කරන ටැබ්ලට් එක මේ ටැබ්ලට් එකත් රුපියල් 490ක් වෙන්නේ හරි රුපියල් 490ක් වෙන්නේ ඔව් ඒ වගේම ඩීසල් වලට හරි ඩීසල් ලීටර් 12කට පාවිච්චි කරන ටැබ්ලට් එක රුපියල් 98යි අර වගේමයි ඒ වගේම ඩීසල් ලීටර් 80කට පාවිච්චි කරන ටැබ්ලට් එක රුපියල් 490යි පැහැදිලි ඔන්න ඕගොල්ලන්ට ප්‍රමාණය කොයි වගේද කියන දේ අවබෝධ වුණා දැන් අපි මේ ටැබ්ලට් එක ගැන දෙයක් දැනගන්න මේක ලබා ගන්න එහෙම ඕනනම් අලිවිනීචිතව ගොඩක් ඉන්නවා නමුත් අපි කැමති ඕගොල්ලන්ට ෆෝන් නම්බර් එකත් මේ වෙලේ මතක් කරන්න නිලන්ත නම්බර් එක මොකද්ද 077 92 90 222 රයිට්
නිලන්ත මට කියන්න බලන්න ලංකාව පුරා දැන් අවුරුද්දක කාලයක් අපිත් එක්ක එකතු වුණේ සමස්ත කාලෙත් එක්ක ඒක ලොකු කාලයක් මේ කාලය තුලදී කොයි වගේ අලවි ජාලයක් ලංකාව පුරා තියෙනවද දැනට ලංකාව පුරා අලවි නීතිය 220කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා දිස්ත්‍රික්ක 24ම ආවරණය වෙන්න පරිදි 200 20කට වැඩි ප්‍රමාණයක් 20කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා ඔව් ඊට අමතරව අපි අලුතෙන් දිස්ත්‍රික් නියෝජිතයේ දිස්ත්‍රික්ක වශයෙන් මේ බඳව ගන්න අපි බලාපොරොත්තු වෙනවා හේතුව තමයි දැනට තියෙන ප්‍රමාණය අපිට දිස්ත්‍රික්ක වශයෙන් කළමනාකරණය කරගන්න අපහසුයි. ඒක නිසා තව ප්‍රමාණ කට්ටිය අවශ්‍යයි. ඔව්. ඒක නිසා දිස්ත්‍රික්ක ඒ අයට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙන්නේ දුරකථනයේ හරහා සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. අලෙවි නියෝජිත නියෝජිත මහත්වයෙක් බවට පත් වෙන්නේ හැකියාව තියෙනවා. ඒක ආයතනයක් විදිහටත් සම්බන්ධ වෙන්න පුළුවන් අපි දුන් සර්විස් ස්ටේෂන් එකක් පුද්ගලයේ ඒ ඕනම කෙනෙකුට ඒ අවස්ථාව තියෙනවා. නැවතත් අපි මතක් කරොත් දුරකථන අංකය 077 92 ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා ඒකෙන් ලැබෙන බෙනිෆිට් එක ලැබෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මිනිස්සුන්ට පුළුවන් වෙන්නේ මේක හොඳද නරකද කියන දේ තීරණය කරන්න. ඒ නිසා මේ ප්‍රොඩක්ට් එකට වැලියු එකක් අද වෙනකොට ලංකාවේ හම්බ වෙලා තිනවා. Thank you very much සම්පත්. නිලන්ත දෙන්නටම ස්තුති. ආය දවසක හම්බ වෙමු කතා කරමු. ඒක රේසින් ටැබ්ලට් එක ගැන පොඩි බ්‍රේක් එකක් ගන්නවා. බ්‍රේක් එකෙන් පස්සේ සම්බන්ධ වෙමු. Right, break in පස්සේ අපි සම්බන්ධ වෙනවා වාහන ගැන අපි කතා කරන්න ලෑස්ති ගොඩක් දේවල් තියෙනවා මේ වෙලාවට මේ පැත්තෙන් ඇවිල්ලා තිනවා ලස්සන හොඳ ඕඩියෝ සෙටප් එකක් අපි ගෙනලා තිනවා ඒ ගැන කතා කරන්න වෙලා තිනවා මේ පැත්තෙන් චගුව කාය එකක් තිනවා ලෑස්ති කරගෙන සංකේක අපි කතා කරන්න ඒකත් ලෑස්ති කරගෙන ඉන්නවා right අපි ඒ එක්කම එහෙමනම් චුට්ටක් ගිහිල්ලා අපි කට්ටිය එක්ක කතා කරන්න ලෑස්ති තියෙන දේවල් ප්‍රශ්න සම්බන්ධව නීතිමය කාරණා සහ වාහනවල තියෙන ප්‍රශ්න සම්බන්ධව පොඩ්ඩක් අපි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා නන්දීචා මට දැනගන්න පුළුවන් ද දැන් අපි දන්නවා ලංකාවේ වාහන අපි drive කරන ලංකාව පොඩි රටක් බොහොම පොඩි දුර ප්‍රමාණයක් තමයි දෙවුන්දර තුඩු ඉඳන් පේදුරු තුඩු ගත්තාම අපිට යන්න තියෙන්නේ කිලෝමීටර් 447ක වගේ දුර ප්‍රමාණයක අපි යන්න ඕනේ නමුත් යන්න යන වෙලාව සහ කාලය හරි වැඩි ලංකාවේ නීතියක් මොනවහරි දෙයක් තියෙනවද ගමන් කරන්න එහෙම නැත්නම් ඩ්‍රයිවර් කෙනෙකුට රියදුරේකට වාහනයක් ඩ්‍රයිව් කරන්න තියෙන කාල සීමාව රියදුරේකට වාහනය පදවන්න තියෙන කාල සීමාවක් තියෙනවද බ්‍රේක් එකක් ගන්න ඕන වෙලාවක් තියෙනවද ඒක රියදුරේකට මෙන්න මෙච්චර වෙලාවයි ද්‍රාහණය කරන්න පුළුවන් කියන නීතියක් තියෙනවද ඒක කැල්කියුලේට් කරන්නේ කොයි විදිහටද ඔය ප්‍රශ්නෙත් මට තියෙනවා ඔය ටික මට පැහැදිලි කරලා දෙන්න ඔව් දැන් ඇත්තටම සමීර ඔය වෙලාව කියන එක ප්‍රශ්නයක් වෙන්නේ එක පැත්තකින් කතා කරලා පස්සේ ගොඩක් වෙලාට අනතුරු සිදුවීමක් එක්ක. හා දැන් රාත්‍රී කාලේ ගොඩක් වෙලාට අපි දැකලා තියෙන වෙහෙසකර තත්ත්වයන් මත අනතුරු සිදුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. නිදි මත ඒ සියල්ලත් එක්ක. එතකොට දැන් එහෙමනම් කොයි ආකාරයට වාහනයක් එක දිගට ධාවනය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් මේක ගොඩක් වෙලාට විශේෂයෙන්ම ඔය දුර ගමන් යනකොට බස්සල ඒ වගේම ලොරි රථවල ඔය වගේ කාරණා තියෙන ප්‍රශ්නේ. ඒත් ඇත්තටම මේකට නීතියක් තියෙනවා. मोटर प्रवाहन पणते आरंभ कर विशेष अनुगामी वर्ष दहायक विवेक
එතකොට පැය 10ක විවේකයක් දුන්නාම පැය 24ක කාලින් පැය 10ක විවේකයක් දුන්නට පස්සේ පැය 14ක කාලයක් තමයි වැඩ කරන්න පුළුවන් කියන එක අපිට ගණනය කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ පැය 24ක් ඇතුළත පැය 14ක සේවා මුරයකට යන්න ඕනේ. හැබැයි ඔහුට පැය 10ක විවේකයක් හම්බ වෙනවා. පැය 10ක විවේකයක් කොහෙත්ම දෙන්න ඕනේ. හරි. ඕකේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ පැය 14ක දිගට වැඩ කළ හැකිද කියන එක. අහ් ඔව් ඒක තමයි. එහෙම වැඩ කරන්න බෑ මොකද හේතුව අනිවාර්යයෙන්ම පැය 14ක කාලේ ඛණ්ඩණය වීමක් තියෙනවා ඒ ඛණ්ඩණය වෙන්නේ පැය 4 මාර ගන්න ඒ කියන්නේ අඛණ්ඩව වැඩ කළ හැකි පැය ප්‍රමාණය වැයත්තට පස්සේ පැය 4 මාරයි ඒත් පැය 4 මාරකින් පස්සේ පැය භාගයක බ්‍රේක් එකක් තියෙනවා ඒ කියන්නේ ඒ කාල සීමාව තුල තමට කැම බීම ගන්න ඒ වගේම විවේක ගන්න පැය භාගයක් වෙනමම තියෙනවා හරි ඒත් පැය 4 මාරක් වැඩ කරනවා පැය භාගයක් රෙස්ට් කරනවා ඊට පස්සේ නැවත වතාවක් පැය 4 මාරක් වැඩ කරනවා පැය භාගයක් රෙස්ට් කරනවා ඊට පස්සේ අවසානයේ තියෙන්නේ තව පැය 4ක කාලයක්. එතකොට පැය 14ක කාල සීමාව ඔය ආකාරයට ඛණ්ඩණය වෙනවා 3කට. හරි. ඒ කියන්නේ දවසකට පැය 14ක පැය එකහමාරක විරාමයක් ඇතුළත රියදුරෙකුට වාහනයක් පැදවීමේ නීත්‍යානුකූල හැකියාව තියෙනවා. ඔයාගේ පැය එකහමාරක් මේ ඇත්තටම පැය බා ඔව් පැය භාගේ 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 පැය 14ක සමස්තයක් ගත්තොත් එතකොට 3කට කැටනවා පැය එකහමාරක්. රයිට්. ඒ හැකියාව තියෙනවා. එතකොට සාමාන්‍ය ප්‍රමාණෙන් ගත්තොත් අපි දන්නවා කම්කරු නීතිය ඒ සියලු දේ අනුව පැය 8ක වැඩමුරේකට වැඩමුරේ සීමාව ඒක. ඔය කියන පැය 8ේ වැඩමුරේ සීමාවෙත් අපේ කට්ටිය විවිධ මට්ටමේ විවේකත් අරගන්නවා. එතකොට රියදුරෙකුට තියෙන දීලා තියෙන කාල සීමාව සහ වැඩ ගන්න පුළුවන් ප්‍රමාණය ගත්තාම ටිකක් අනිත් ඒවට වඩා පොඩ්ඩක් වැඩි කියලා හිතෙන්නේ නැද්ද? මෙහෙමයි සමීර. ඇත්තටම දැන් කම්කරු නීති ශාස්ත්‍රය ගත්තොත් එහෙම එක එක ශාස්ත්‍රයන් වලදී බලපාන්නා වූ විවිධ නීතිමය තත්ත්වයන් තියෙනවා. දැන් සාප්පුහා කාර්යාලය පන්ට ගත්තාම එක විදිය. දැන් එතකොට මේක මෝටර් ට්‍රැෆික් එකේ ගැටට ගත්තට පස්සේ විශේෂයෙන්ම මේක යටතට අදාළ වන්නා වූ දේවලුත් තියෙනවා. දැන් කුලී මෝටර් රථයක් වෙන්න පුළුවන්. ඊට වගේම ටැක්සි එකක්. ඊට පස්සේ දුර දුවන බස් වෙන්න පුළුවන්. ලොරි රථ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වලට තමයි මේ කියන කාරණාවන් අදාළ කරලා දක්වලාතියෙ. ඉතින් එතකොට එහෙමනම් ඒ හැබැයි මේක වෙන කෙනෙක්ව සේවය යෙදවීමට පමණක්ම සීමා වෙන්නේ නැහැ. තමන් ධාවනය කරනවා නම් ඒ තමන්ටත් ඔය කියන කාරණාවන් අදාළයි. හා. එතකොට එහෙමනම් එක පැත්තකින් ගත්තට පස්සේ තමා රියදුරු වශයෙන් කටයුතු කරන තත්ත්වයන්ට තමාගේ වාහනේ තමන් එලවනවා වගේ තත්ත්වයක්. ඒ අවශ්‍යද රියදුර වෙනවනේ. ඔව්. වගේම තව කෙනෙක්ව රියදුරෙකු වශයෙන් සේවය යොදවද්දී මේ කියන නීතිමය තත්ත්වය ගැන අවබෝධයක් තියෙනවා. මොකද මේ දේවල් හැමදේම තියෙන අනතුරු අවම කරගන්න. ඉතින් එහෙමනම් මේ අනතුරු අවම කරගන්න අර රෙස්ට් එකක් එක්ක. මොකද විශේෂයෙන්ම රියදුරෙකුට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මානසික සහ කායික යෝග්‍යතාවයක් වාහනයක් ධාවනය කිරීම සඳහා. ඒත් මේ දැන් පැය 4 කාල සීමාව කියන ගතට පස්සේ ඒකත් සලකා බලන්න ඕනේ සමින්. මොකද සමහරලාට යම් තැනත් එක්ක පැය 4 මාරක් යන්න ඕනේ නැහැ වෙහෙස නිදි මත දැනෙන. එතකොට ඒ වගේ තත්ත්වයක් මතුනොත් එහෙම ඒ අවශ්‍යත අවස්ථාවේදී රෙස්ට් එක ගන්න ඕනේ. අරගෙන තමයි වාහනේ යන්නේ. නැත්නම් මේක මේ ආකාරයෙන් මාත්‍රි රූපණය කරගන්න එක වැරදි. ඒ තත්ත්වයන් වලට පටහැනිව ක්‍රියා කරොත් ඒක මෝටර් ප්‍රවාහන පනත උල්ලංඝනය කිරීමක් වෙනවා. එහෙම තත්ත්වයක් මතුනොත් එහෙම පොදු දඬනය යතේ දඬුවම් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. කුලිය පිටියෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. හලෝ. හලෝ. ලලිත් මහත්තයා මොකද ප්‍රශ්නේ? සර් මම මේ වැඩසටහන බලන අතරතුරේදී හදිස්සියෙන් මේ සම්බන්ධ වුණේ හරි මේ ඔව් මගේ වාහනේ ප්‍රියස් එකක් මම පාවිච්චි කරන්න ටොයෝටා ප්‍රියස් එක හරි මේ ඊයේ හන්දෑවේ මීයක් ඇතුල් වෙලා තියෙනවා හරි එතකොට අර බ්ලෝවරේ පැත්තෙන් බ්ලෝවරේ උඩ තියන්නේ අපි මොකද ඒකට අර කැබින් ඇෆිල් මොකද තියෙන්නේ ෆ්‍රෙෂර් ලෝයි ෆ්‍රෙෂර් ෆ්‍රෙෂර් ලෝයි පාගන හපාගන ගිහිල්ලා තියෙනවා එන්ජින් එක පැත්තට හා එන්ජින් එකේ යකඩක් කාලාද මේක ඇතුලේ තවම ඉන්නවද මොකද කියන එක දැන් මම මේකට මොකද කරන්න ඕන නෑ මම ඒක ඇත්තට අපිට ටිකක් අමාරුයි මෙහෙ ඉඳන් මී ඇතුලේ ඉන්නවද නැද්ද කියන එක හොයාගන්න ඒක මම මේ කියන හැබැයි කම්ප්ලිකේටිව් කොහොමද කරන්නේ වාහනයක මීයන් ඇතුල් වෙන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා ඔව් ප්‍රධාන ලෙස ඔව් එකක් තමයි AC වලට පාවිච්චි කරන ෆ්‍රෙෂ් එයා ඩෝ එක. ඔව්. ඒක තියෙන ගොඩක් කාලේ වයිපර් පැනල් එකේ අපි දැකලා තියෙනවා සිදුරු පෙලියක් තියෙනවා. ඒතර ගොඩක් කාලේ සමහර වාහනවල අපි ස්විච් ඔෆ් කරන ෆ්‍රෙෂ් එයා ඩෝ එක ඇරලා තියෙන අවස්ථා තියෙනවා. ඇරෙන අවස්ථා තියෙනවා. ඔව්. ඒතර එතෙන්දි මීයන්ට ඇතුල් වෙන්න පුළුවන්. හරි. ඊළඟ එක තමයි පිටිපස්සේ තියෙන ඕනම වාහනයක එයා එක්ස්ට්‍රැක්ටර් ග්‍රිල් එකක්. ඒ කියන්නේ වෑන් එකක හරි මොක හරි ගත්තොත් අපි පිටිපස්සේ දොර වහනකොට ඇතුලේ පීඩනයක් ඇති වෙන නිසා අපි දොරක් ඇරලා වහනවා කියන්නේ ඇතුලේ ලොකු පීඩනයක් ඇති වෙනවානේ වාහනේ ඇතුලේ කැබින් එක ඇතුලේ
ඒ පීඩනේ පිට වෙන්න පිටිපස්සේ ෆෙන්ඩර් එකේ ගොඩක් කලාවට තියෙනවා එයා එක්සට් ඩ්‍රිල් එකක්. ඔය ඩ්‍රිල් එකනොත් මීයන්ට ඇතුල් වෙන්න පුළුවන්. හරි. ඉතින් මේකට සමහර වාහන වල ඔරිජිනල්ලිම රෙඩ් ගාඩ් ගහලා එවන ඔය දෙපැත්තටම. හරි. නමුත් සමහර වාහන වල රෙඩ් ගාඩ් ගහලා නැහැ. ඉතින් කරන්න තියෙන්නේ ඩෑෂ්බෝඩ් එක ගලවලා මීයා වයින් කරලා ඉවරලා. ඔව්. දැන් එයාගේ තීන ගැටලුව තමයි මීයා ඇතුලේ ඉන්නවද නැද්ද කියන එක දැනගන්න. प्रायोगिकव එතකොට මේ වෙනම ක්‍රමයක් නැහැ වෙනම ක්‍රමයක් නැහැ ඉතින් මීයාව කොහොම හරි ඩෑෂ්බෝඩ් එක ගලවලා හරි මීයා ඉන්නවනම් අයින් කරන්න ඕන අයින් කරලා ওই තැන් දෙක වහන්න මේ රෙඩ් ගාඩ් එකක් ගහන්න වෙනවා හා රෙඩ් ගාඩ් ගහනවා සාමාන්‍ය ගැරේජ් වල දැලක් වගේ දෙයක් ආවරණයක් රෙඩ් ගාඩ් දෙකක් ගහන්න ඊළඟට තව පාවිච්චි කරන්න පුළුවන් වාහනේ කොහොම නවත්තලා තිනවනම් මේ මීයන් පළ වාහනේ විවිධ තිනවා කිමිකල්ස් වලට වාහන වලට විශේෂ වූ මේ වගේ දෙයක් පාවිච්චි කරලා ওই වාහනසක තියෙන පැත්තට ගහන්න පුළුවන් අනිත් එක වාහනේ අඳුරු තැන් වල නවත්තන එක අඩු කිරීම එතකොට අඳුමුණ තරනේ දවස් දෙක තුනක සැරයක් වාහනේ එළියට ගලලා බොනට් එක ඔක්කොම ඇරලා ස්ටාර්ට් කරලා තියෙන එක. ඉතින් දවස් හතර සැරයක්වත් වාහනේ හොඳට රත් වෙන ස්ටාර්ට් කරලා තියෙන එක. ඔය වගේ දේවල් ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන් මීයන්ගෙන් අනුතුරු වෙන එක අඩු කර. අඩු කරගන්න. ඔව්. ඇත්තට නිතර වාහනේ පාවිච්චිට සිද්ධ වෙනවා නම් ඇත්තටම හරි අඩුයි. ගොඩක් රස්නීය එන්ජින් එකේ තියෙනවා සමහර වෙලාවට ඉතින් රෑට යනවා. නමුත් උදේට වාහනේ ස්ටාර්ට් කරොත් ගොඩක් වෙලාවට එහෙම මී එන්නේ එකතැන නෑ. ඔන්න ඔය තමයි රෙඩ් ගාඩ් දෙක අර තැන් දෙකට ගහන්නේ. ඒ අනිවාර්යෙන් ඒක කරන් ඔළුවට ගන්න. එතකොට අබේකොන් මත දැන් ඔබතුමාගේ එක මං චුට්ටක් කතා කරන්න ඕනේ. දැන් මේ සිද්ධියත් එක්කම මේ වාහන නවත්තලා තිබ්බහම කියන කාලෙත් එක්ක අත්තටම දැන් වාහන නවත්තලා තිබ්බහම සමහර වෙලාවට මේ AC පද්ධතියේ විවිධාකාරයේ ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. දැන් පෞගිය කාලේ නම් මෑතක දවස්වලනේ අර අපි මාස 3කට විතර කාලයක් කිට්ටු වෙන්න එකමාරක් දෙයක් ලොක්ඩවුන් කාලෙදී අපි වාහන ගොඩක් ඒවා එකතැන තියාගෙන තිබුණා. ඒ වගේම වෙන සමහර අය තිනවා එක වාහනයක් gedara තියාගෙන සාමාන්‍ය day to day use එකට අපි තියාගන්න සාමාන්‍ය වාහනය. ඒකෝට එක වාහනයක් එක තැනක හැම වෙලෙම ස්ටක් වෙලා තියෙනවා. මේ වුණාම AC පද්ධතියේ විවිධාකාරයේ LED දෙන්න පටන් ගන්න දේවල් තියෙනවා. මොනවද ඒ දෙන LED වෙන දේවල්? ඒවට තියෙන ක්‍රම මොනවද සොලියුෂන්ස් මොනවද හදාගන්න දැන් මේ මහත්මයා කියපු එක එකක් තමයි ප්‍රධානම දේ එකක් වෙන්න පුළුවන් බාහිරින් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ නවත්තලා තිබ්බහම ඒ එකතන නවත්තලා තිබ්බහම මේ වගේ මීයෝ සත්තුන්ගෙන් හානි වෙනවා එකක් ඊට පස්සේ දැන් තව දෙයක් තමයි නවත්තලා තිබීම නිසා ඒවපරේටර් කොයිල් එකේ කොමඩ් ඩස්ට් එක තැම්පත් වුනහම ඒකේ අර වැඩ කරනකොට මොකද වෙන්නේ ඩස්ට් එක ෆ්‍රී කරනවා. ඒ කියන්නේ ජලයත් එක්ක දිය වෙලා යනවා. එහෙම වෙන්නේ නැතුව ඩස්ට් එක රැඳිලා තියෙනවා. එතකොට වෙන්නේ ඩස්ට් එක තියෙනවා කියලා කියන්නේ ධූලි අංශු නිසා ඒපරේට කොයිල් එක විකාදනය වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඔව්. අනිත් එක තමයි ගොඩක් වෙලාවට දැන් මේ මොන හරි මේ ඔරිජිනල් මේ AC කරලා අපේ එකක් නැතුව මේ අපි රිපෙයාර් කළා වගේ තිබුණ එකක මොයිෂේම ඇතුළට ගිල්ල තිබ්බොත්. හරි. ඒ කියන්නේ ඇතුළේ පද්ධතිය මේ රිපෙයාර් කරනකොට මොයිස් ඇතුළට ගිලා තිබ්බොත් ඔයිල් එක මික්ස් වෙලා ඔයිල් එක ස්ලජ් එක වගේ හැදිලා තියෙන්න පුළුවන්. එතකොට වැඩ කරනකොට ඔරිෆිස් තියෙන ඔය එක්ස්පැන්ෂන් වැල් ඒ වගේ ඒවා ගිහ බ්ලොක් වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන්. අනිත් එක තමයි ඕරින්ස් තියෙනවනේ. මේ හැම ජොයින්ට් එකක්ම ඕරින්ස් වලින් තමයි තද කරන්න තියෙන්නේ. හරි. මේ සීල් කරලා තියෙන්නේ. එතකොට මේ ඕරින් මේ අර ඔයිල් වැඩ කරන පද්ධතියක් වගේ ඕරින් වල ඔයිල් ගමක් කරන නැති වුනහම ඕරින් වල අරබ ගතිය නැති වෙන්න පුළුවන් කරවල. මේ රස්නේ නිසා එතකොට වෙන්නේ ආපව පද්ධතිය දාපම මේ ඕරින් වලින් ලීක් වෙන්න ගන්න පුළුවන් මේ වගේ හානි වෙන්න පුළුවන් විශේෂයෙන් ඔය කාරණා දෙකක් වෙන්න පුළුවන් එකක් බාහිරින් ඇති වෙන එක අනික පද්ධතිය තුලින්ම අර වගේ මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් රයිට් මේ කියන දේවල් තමයි තියෙන්නේ ඉතින් හොඳ අවබෝධයක් හැම වෙලෙම ගන්න ප්‍රායෝගික ප්‍රශ්න මේ වගේ දේවල් ඇත්තටම අපිට බලපෑම් ඇති කරනවා වගේම සාමාන්‍ය යාන්ත්‍රික මේ වර්ෂයෙන් ප්‍රශ්න ඇති කරන මේ හැම දෙයකටම ඕගොල්ලන්ට උත්තර අපේ වැඩසටහනෙන් හම්බ වෙනවා චමින්ද ඉන්න කෝල විදිහට අපිත් එක්ක මේ වෙලේ සම්බන්ධ වෙනවා චමින්ද මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ චමින්ද හලෝ චමින්ද හලෝ ඔව් මොකද ප්‍රශ්නේ මට තියෙන හොන්ඩා ෆිට් ෂැටල් එක හරි ඒක කිලෝමීටර් 140ක් විතර යනකොට හරි නනවා මොකද්ද වෙන්නේ
හීට් වෙනවා. කිලෝමීටර් 30-40ක් යනකොට හරි. හීට් ලයිට් එක පෙන්නනවා. හීට් ලයිට් එක ඉන්ඩිකේට් කරනවා. හරි. ඉන්ඩිකේට් කරනවා. හරි. එතකොට ඉස්ලාම AC එක අඩු වෙනවා. AC එක අඩු වෙනවා. හීට් ලයිට් එක පෙන්නනවා. හරි. ඕක තමයි ඔයාලට මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක දැනගන්න ඕනේ නේ? ඔව් මොකද්ද? මොකද්ද ප්‍රශ්නේ කියලා දැනගන්න. ඔව් ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි වාහනේ බලන්න සිසිලන පද්ධතිය. කියන්නේ සිස වාහනේ තියෙන එන්ජින් එකට අදාළ සිසිලන පද්ධතියේ රේඩියේටර් කූලන්ට් ලෙවල් ප්‍රමාණාත්මකව තියෙනවද කියන එක. එක ප්‍රශ්නයක් හීට් එකට අදාළව. ඊළඟ රේඩියේටර් ෆෑන් හයි ස්පීඩ් එකකින් සහ ලෝ ස්පීඩ් එකකින් දෙකෙන්ම નિවර්ධිව ක්‍රියාත්මක වෙනවද කියන එක. සාමාන්‍ය කාලය තිස්සේ වාහන පාවිච්චි කරනකොට ගොඩක් පොදු ප්‍රශ්නයක් තමයි මේ රේඩියේටර් ෆෑන් මෝටර්ස් ඇතුලේ බ්‍රෂස් ගෙවිලා ඒවැ ස්පීඩ් එක ගොඩක් වෙලාවට අඩු වෙනවා. ඉතින් හරියට චෙක් කරගන්න ෆෑන් මෝටර් එක හරි ස්පීඩ් එකේ වැඩ කරනවාද? ඒතර කූලන්ට් ලෙවල් එක තියෙනවා. මොකද දැන් හීට් ලයිට් එක පත් වෙනවා කියලා කියන්නේ ඕවර් හීට් පද්ධති පැත්තකට ඇවිල්ලා තියෙනවා කියන එක. ඉතින් ඒ අවශ්‍යතාව චෙක් කරගන්න ඒවා හොඳ මට්ටමේ තියෙනවා නම් රේඩියේටර් ප්‍රෙෂර් ටෙස්ට් එකක් කරලා බලන්න රේඩියේටර් සිස්ටම් එකේ කාන්දුවක් තියෙනවද කියලා කොයි හරි. ඉතින් ඔය කාරණාවලදී මං හිතන්නේ විසඳුමක් ලැබේ. පැහැදිලි වෙන්න ඇති ඕගලන්ට. एक मतक करे ऑटोविजन आदर करना हेमोटम अभी अतटम यूट्यूब लवर्स यूट्यूब इन आयट अभी यूट्यूब चैनल आप स्टार्ट करा सिरस टीवी आप ऑटोविजन प्रोग्राम के उगलांटे पुलुवांग आप ऑटोविजन चैनल गेला होयागे ना एक सब्सक्राइब कराना उगलांटे एक आप आलू वीडियो एनवाद वैटन वे दिन दनगंडला बेल क्लिक ओगलां प्रेस कर लपे चैनल सब्सक्राइब करो ओगलांट मे वाहन गाने हम देख दनगण पुलवा विधि हट अभी हदलती है अपे प्रोग्राम बला पुलवा तेकगा पुलवा अलू देवल गुडाकलांट बलागन इस अभी यूट्यूब चैनल विशेष वेच देवल गणनावक एकतुकर बलापुर इन्वा एनिसा ऑटो विजन अपे यूट्यूब चैनल ओगलांट सब्सक्राइब करान के मेवेले अभी मत करना ඒවගේම sambolli.lk වෙබ් එක අමතක කරන්න එපා වාහනය මිලදී ගන්න මාළණයක් විකුණන්න ඔයගලන්ට free of charge මුදලක් නැතුව ඒ සර්විස් එක ගන්න පුළුවන් ලංකාවේ හොඳම තැන sambolli.lk වෙබ් එකත් පාවිච්චි කරන්න කියන දේ ඔයගලන්ට මතක් කරනවා මේකම Facebook එකට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන්කමක් තියෙනවා ඔයගලන්ට තියෙන ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න ඒ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරොත් අපි සූදානම් ඒ දේවල් ඔයගලන්ට විසඳලා දෙන්න. රයිට් අද අපි පොඩි වීඩියෝ animation එකක් තියෙනවා ඔයගලන්ට ඉදිරිපත් කරන්න ඒක බලලා ඉවරව ඔව් ඒක 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 දැන් අපි ඇත්තටම ඔයගලන්ට බලන්න පුළුවන් වෙන්නේ අද අපි YouTube එකට ඒක upload කරලා තියෙනවා YouTube එක හරහා ගිහිල්ලා ඔයගලන්ට ඒක බලන්න පුළුවන් කමක් තියෙනවා අපි ලෑස්ති උනේ මෙතනම පෙන්වන්න නෑ කමනා YouTube එකට යන ඇයට පොඩි මොනවාරි අලුත් experience එකක් තින්න ඕනේ ඒක තමයි අපි first ම upload කරලා තින්නේ ඉතින් හෙට ඉඳන් අපි දිගින් දිගටම videos අපි upload කරන්න බලාපොරොත්තු වෙනවා YouTube channel එකට ඒක මතක තියාගන්න right සංක ඔයාලට මම invite කරනවා එන්න මේ පැත්තට අපි ලෑස්ති අපේ ජගුව කායක ගැන චුට්ටක් ඔයත් එක්ක කතා කරන්න කලින් පොඩි ටීසර් එකක් හදලා තියෙනවා ටීසර් එක බලලා ඉවර වෙලා ජගුව ගැන අපි කතා කරමු जगु का एक गना अद अभी कथा करें रॉयल फैमिली वारंटी का खमुन का एक तम जगु के लिए रॉयल वारंटी का तीन लोके खास की पैती है ये तमें जगु रॉयल्स रॉयस वाहन वाले ए वैल्यू का हम बुला तीन हेतु ब्रिटिश का एक तमें जगु के लिए කොහොමද ජගුව කායකක් හැදුනේ මොකද්ද ජගුව කායකේ හිස්ටරි එක කියන දේ මං චුට්ටක් මතක් කරලා දෙන්න SSK 1922 ආරම්භ කරපු කම්පැනි එකකින් තමයි ජගුව කායකේ හිස්ටරි එක එහෙම නැත්නම් මුල පටන් ගන්නෙ
Sir William Leon තමයි ජගුව කායකේ නිර්මාතෘවරයා. එහෙම නැත්නම් ජගුව කා කම්පැනි එක ස්ටාර්ට් කරේ ආරම්භ කරේ. ඒ 1922 SS කා කියන කම්පැනි එකෙන් පටන් ගත්තා. හැබැයි ජගුව කා කම්පැනි එක ආරම්භ වෙන්නේ 1933 තමයි ජගුව කා කම්පැනි එක ආරම්භ වෙන්නේ. ඒ SS කා කම්පැනි එකම තමයි ජගුව කා වලට එහෙම නැත්නම් චේන්ජ් වෙන්නේ. ඒ විදිහට තමයි වෙනස් වෙන්නේ. Sir Sir William ඇත්තටම Sir කියන ගෞරවනාමයට හම්බ වෙන්නේ බ්‍රිතාන්‍ය තුලදී ඔහු කරන ලද ඒ සුවිශේෂිත නිර්මාණය සහ ඒ සමාගම පිටුවේ මුලින්ම ඇත්තටම ඒගොල්ලන් සයිඩ් කා නිෂ්පාදනය කරලා තමයි ලෝකේ විකිණුවේ නමුත් ඊට පස්සේ මේ ජගුව කා එහෙම නැත්නම් කා මැනිෆැක්චර් කරන සමාගමක් විදිහට ජගුව වාහන ලෝකයට ඉස්සරහටම ආවා 1900 එකේ තමයි 1901 සැප්තැම්බර් 4 වෙනිදා තමයි සර් විලියම් ලියොන් උපත ලැබන්නේ ඒ වගේම 1983 තමයි ඔහු 85 තමයි ඔහු ජීවිතේ මේ ලෝකෙන් සමවර ගන්නේ අවුරුදු 84ක කාලයක් ඔහු ජීවත් වෙනවා ඒ එන ගමනේදී තමයි ජගුව කියන සමාගම නිර්මාණය කරලා තියෙන්නේ වර්තමානයේ රේන්ජ් රෝවර් කම්පැනි එකට අයිති වෙලා තියෙන්නේ ජගුව කම්පැනි එක රේන්ජ් රෝවර් කම්පැනි එක අයිති වෙලා තියෙන්නේ ඉන්දියන් ටාටා කම්පැනි එකට ඒ නිසා අද මේ කම්පැනි එක ඇත්තටම අයිතිය තියෙන්නේ ඉන්දියානු සමාගමකට තමයි මේ සමාගමේ අයිතිය මෙහෙම වෙලා තියෙන්නේ කම්පැනි එකට අවුරුදු 50ක් වෙනකොට යටත් 22ක් වෙලා හිටපු ඉන්දියානු සමාගමක් විසින් මේ කම්පැනි එක තමන්ගේ කරගන්නවා බ්‍රිතාන්‍ය තියෙන දෙවැන්තම සමාගම් දෙකක් ටාටා කම්පැනිය අතට ගන්නවා කොමුණත් ජගුව කියන්නේ රොයල් වොරන්ටි එකක් තියෙන කා එකක් ඒක 1000 ඒක මේ ආව ඉතිහාස ගමනේ ලොකු සංදිස්ථානයක් ඇති කරපු දෙයක් ජගුව XF මොඩල් එකේ කා එකක් ගැන තමයි අද අපි ඕගලන්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ලෑස්ති වෙන්නේ 1000 මේක 2013 වර්ෂයේ ඉඳන් බ්‍රෑන්ඩ් එක එලියට එනවා ජගුව ප්ලැට්ෆෝම් එක ඇතුලේ ජගුව ෆැමිලි එකේ කාස් ගණනාවක් තියෙනවා ඉලෙක්ට්‍රික් කාස් වලට ගිහිල්ලා තිනවා ස්පෝර්ට්ස් කාස් SUV කාස් වැගන් හැම කැටගරි එකකටම ටච් කරන හයි ලක්ෂරි කැටගරි එකේ තියෙන වාහන සෙග්මන්ට් එකක් තමයි ජගුව කියලා කියන්නේ එමනම් XF කැටගරි එකේ තියෙන මේ සෙඩාන් කා එක ගැන අපි දැන් ලෑස්ති සංක එක කතා කරන්න සංක කොහොමද පටන් ගන්නෙ විශේෂයෙන්ම කියන්නේ මේ ජගුවා XF කියන්නේ මිඩ් සයිස් එකේ එක්සිකියුටිව් කා එකක්. ඒ කියන්නේ මේකත් එක්ක පැරලල් යනවා BMW 5 series මොටර රථය, Audi A6 රථය, Mercedes-Benz E300 E-class එක ඒ ටික තමයි පැරලල් යන්නේ. අනිත් එක සමීර මේකේ විශේෂ එතකොට මේකේ හයි ලක්ෂරි එක XJ කැටගරිය එක. XF එක. XX කැටගරිය. විශේෂයෙන්ම කියන්නේ දැන් අපි ගියවර නුවන් සඳහන් කළා වගේ මේ යුරෝපියන් vehicles ඔක්කොම හදන්නේ සේෆ්ටි කම්ෆර්ට් එමිෂන් පැත්ත බලලා විශේෂයෙන්ම කියනවා මේ ජගුවා කම්පැනි එක කරලා තිනවා මේ වෙලාවේදී මේ කම්ෆර්ට් එකට එතනින් එහාට ගිය දෙයක් ලක්ෂරි කියන දේ මේගොල්ලෝ වැඩිපුර මේ වාහන වලට පාවිච්චි කරලා තියෙනවා ඊළඟට තව කියන්න ඕන දෙයක් තමයි මේ වාහන යුරෝපීය වාහන අතරින් දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් මෝටර රථයක් තමයි මේ ජගුවා රථය වාහන 100ක් එක තිබ්බත් එකපාරටම අඳුරන බුණ විශේෂයෙන් මේ ග්‍රිල් එක නිසා ඒක විශේෂයෙන්ම මේ සඳහන් කරන්න ඕනේ අනිත් එක තමයි ජගුවා මෝටර රථවල ජගුවා බැජ් එක ආවේ මෙතන නමුත් දැන් ඒගොල්ලෝ මෙතනට ගෙනල්ලා තිනවා බැජ් එක 2012න් පස්සේ ඊට අමතරව කියන්න ඕනේ මේ 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 කායකේ තියෙන හැම ලයින් එකක්ම පටන් ගත්ත තැන ඉඳන් කායක ඉවර වෙන තැන වෙනකල්ම ගිහිල්ලා තියෙනවා රයිට් ඒ වගේ විශේෂ දේවල් ටිකක් තමයි මේකේ තියෙන්නේ ජගුව කායකේ අපි ඇත්තටම ක්‍රස්ට් එක ගැන එහෙම නැත්නම් ඒ මාක් එක ගැන අපි කතා කරා ඇත්තටම ජගුව කම්පැනි එකේ පළවෙනියටම එහෙම නැත්නම් ජගුව කියන මාක් එක ජගුව කෙනෙක් එහෙම නැත්නම් පණින්න ජගුවර් වරයෙක්ගේ රූපයක් තමයි සම්පූර්ණයෙන් මෙතනට ආවේ නමුත් ලෝකේ සේෆ්ටි එක ගැන හිතන කාලයකට ආවට පස්සේ අනිවාර්යයෙන්ම හැම සමාගමක්ම තීරණය කරාසා තීරණය කරන්න සිද්ධ වුණා පැසෙන්ජර්ස් ලගේ වගේම ආරක්ෂාව හිතනවා වගේම අපි දන්නවා පදිකයන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ආවට පස්සේ ඒ වගේ කිසිම බැජ් එකක් උඩට නිරපු බැජ් එකක් පාවිච්චි කරන්න තහනම් කරා ඒ අනුව තමයි හැම සමාගමක්ම ස්ලීපි බැජස් වලට එන්න තීරණය වුණේ එහෙම බැජ් එකකට ලෝකේ දැනට ඉතුරු වෙලා තියෙනවා රෝල්ස් රොයිස් කා එකේ තියෙන බැජ් එක ඒක උඩට ඇවිල්ලා තියෙනවා බැජ් එක නමුත්
ඕනෙම සුළු මොහොතකින් ඒක ටච් වුණ ගමන් ඒ බැජ් එක ඇතුළට යන්න තමයි හදලා තියෙන්නේ. ඒ නිසා Rolls Royce සමාගමට විතරක් ඒ ෆැසිලිටි එක තියෙන නිසා බැජස් බොනට් එක උඩ පාවිච්චි කරන්න අවස්ථාව දුන්නා. නමුත් අනිත් සියලු සමාගම් තමන්ගේ ක්‍රෙස්ට් එක ආවා බොනට් එකට. එහෙම නැත්නම් බොනට් එකේ අලවන විදියට මේ ස්ලීපි විදියට එහෙම නැත්නම් ඉස්සරහා grill එකේ බැජ් එකක් විදියට. ඒ නිසා තමයි ලෝකේ ඉස්සර තිබ්බ උඩ බොනට් එක උඩ තිබ්බ බැජ් අද මේ විදියට පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. රයිට් ඩෙන්ටිකලි දෙයක් තමයි ග්‍රිල් එක ඔබ පැහැදිලි කරා. මම කැමති ජග්ව ලයිට් එක එහෙම නැත්නම් ජග්ව අයි එක කියලා කියනවා. මේ හෙඩ් ලයිට් එක ගැන පොඩ්ඩක් විස්තර කරා. මේක ඇත්තම ජග්ව කම්පැනි එකෙන් ජග්ව ලෑන්ඩ් රෝවර් කම්පැනි එකෙන් නිෂ්පාදනය කරපු විශේෂ ලයිට් එකක්. මේකේ මේ XF මොඩල් එකේ ඉස්සල්ලාම ඩේ ටයිම් රනින් ලයිට්ස් ආවේ මේ කායකට. එතනින් පස්සේ තමයි මේ එන්නේ මේ ලයිට් එක. මේකේ මේ ඔටෝ ලයිට් අපිට දීලා තියෙනවා. ඔටෝ ලයිට් දාලා තිනවා අපිට අවශ්‍ය වෙලාවල අඳුරු අවස්ථාවලදී මේක ගන්නවා. එතකොට මේ ෆලෝ මී ලයිට්ස් දීලා තිනවා. විශේෂයෙන් මේකෙදී අපිට ඇති මේකක් තමයි දැන් අපි අපි දැන් ගරාජ් එකේ අපි කාර් එක පාක් කරාට පස්සේ අපිට කිසිම කරදරයක් නැතුව මේක තප්පර අපිට ඇඩ්ජස්ට් කරගන්න තප්පර 15ක් තප්පර 20ක් ඒ ආකාරයෙන් අපි ගිය ඇතුළට යනකල් මේක ලයිට්ස් ඔන් වෙලා තිනවා. ඒ කරවල ස්ථානයක තියෙනවා නම් අපිට ඒක කරදර නැතුව යන්න පුළුවන්. අනිත් එක තමයි කාර් එකට අපි අන්ලොක් කරනකොටත් फलोम लाइट किसी कर्दन लुकू का अनलॉक कर ఐడెంటిఫై කරගන්න පුළුවන් ඊටම ලේසියෙන්. පැහැදිලි. ලයිට් එක ඔන් වෙලා මේ තමයි කායක කියලා ඐඩෙන්ටිෆයි කරනවා. සෙන්සර්ස් මොනවද තියෙන්නේ? සෙන්සර්ස් පාකින් සෙන්සර්ස් තියෙනවා. මේක මේ 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 මොටරට ඇත්තටම මේ රිවර්ස් කැමරා එකක් එන්නේ නැහැ. සෙන්සර්ස් වලින් තමයි ඩිටෙක්ට් කරන්නේ. ඇත්තටම ඇලාම් සිස්ටම් එකක්. ඇලාම් සිස්ටම් මේක මේ හරිම ඇකියුරේට් මේ වගේ. කිසිම මේ මේ කිසිම කරදරයක් නැතුව අපිට කරන කාර්ය කරගන්න පුළුවන් ඊටම ලේසියෙන්. රයිට්. ටයර් සයිස් එක? මේක අංග 17ක රිම් රිම් සයිස් එකක් තියෙනවා. බ්‍රේක් සිස්ටම් එක මොනවාද? බ්‍රේක් සිස්ටම් ජගුවා බ්‍රේක් සිස්ටම්. ජගුවා බ්‍රේක් සිස්ටම් එක තමයි තියෙන්නේ. මිඩ් සයිස් සෙඩාන් කා එකක් සැලොන් කා එකක් විදිහට ගත්තාම දොරවල් 4කින් සමන්විත වෙනවා. සැලොන් කා එකක් කියනවනම් 4 door කැටගරි එකේ සාමාන්‍ය වාහන ගැන ඉගෙන ගන්න කැමති අයට මොකද්ද සැලොන් කියන දේ එවුවොත් අන්න ඒක බොහොම බේසිකලි ඔයගලන්ට හඳුන්වලා දෙන්න පුළුවන් වචනයක් තමයි ඒක. ඊට පස්සේ අපි බලමු ඇත්තටම ඒරෝඩයිනමික් ෂේප් එකත් එක්ක විශේෂයෙන්ම යුරෝප් වාහන නිෂ්පාදනය කරන්නේ ඒ විදිහට. ඇත්තටම අනවශ්‍ය කෑලි ගණනාව ගොඩක් ස්පෝර්ට්ස් කාස් වල තියෙනවා වගේ ජපාන් කාස් වල වගේ ඩින්කි ටොයිස් ඩිසයින්ස් එන්නේ නැහැ. හැම වෙලේම ලයින් වලින් තමයි මේ ඒරෝඩයිනමික් ෂේප් එක ගන්නෙ වාහනේ. ඉතින් ඒකට තමයි යුරෝප් වල ලොකු මාකට් එකක් තියෙන්නේ. ඒ නිසා ඕගලන්ට පේනවා ඇති ජගුව ෆැමිලි එකේ කා එකක් ඕනම වෙලාවක ඉස්සරහෙන් වගේම සයිඩ් එකෙන් ඕනම කෙනෙකුට ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වාහන ගැන දන්න අයට මේ ජගුව කා එක. This is Jaguar කියන එක ඔගලම් කෙනෙකුට අඳුරගන්න හැකියාව තියෙනවා. රයිට්. අපි ඔහොම එනවා ජගුව කා එකේ පිටිපස්සට. එතනට ආවමත් හරි ලස්සන පෙනුමක් අපිට ජගුව කා එකේ දැක ගන්න පුළුවන් කමක් තියෙනවා මේ ඒරෝඩයිනමික් ෂේප් එකත් එක්ක. ඊට පස්සේ මේ ටේල් ලයිට් ගැන අපි චුට්ටක් කතා කරමු. මොනවද තියෙන ටෙක්නොලොජි එක සහ ඩිසයින් එකත් එක්ක. මේකේ දීලා තිනවා මේගොල්ලෝ අපිට LED ලයිට් සිස්ටම් එකක්. ඔව්. එතකොට බ්‍රේක් එකට වෙනම, පාකින් වෙනම, සිග්නල්ස් වෙනම, ඒ ආදි වශයෙන් මේ විශේෂයෙන් මේකේ මේ සයිඩ් එකේට යනකල්ම ලයිට් එක දීලා තිනවා. පැත්තෙන් ඉඳන් වුණත් කිසිම කෙනෙක්ට ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ලේසියෙන් මේ කා එකක් මෙතන පාක් කරලා තිනවා කියන එක. රයිට්. ජගුව XJ කැටගරි එකට ආවම ඇත්තටම එන්නේ මේ ලයිට් වල හරි ලේසි අඳුර ගන්න පුළුවන් විදිහට තමයි ඇඟිලි 3කින් ජගුව කෙනෙක්ගේ නියපොතු පහරවල් විදිහට තමයි ඒගොල්ලන්ගේ ලයිට් එක ඩිසයින් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ලයිට් එක අපි බ්‍රේක් එක පෑගුවාට පස්සේ රතු විදිහට පත්තු වෙන්නේ ඒ කන්සෙප්ට් එකට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ජගුව කියන බේස් එක තියාගෙන කාය එක හැම වෙලේම ඩිසයින් කරලා තිනවා. ඒ පණින ජගුව කෙනෙක්ගේ ඒ බොඩි ස්ටයිල් එක කායකටත් සකායකේ ඉන්ටීරියර් එක්ස්ටීරියර් දේවල් වලට ඒගොල්ලන් පාවිච්චි කරලා තිනවා. එක්සෝස් කීයද? සිංගල් එක්සෝස්. සිංගල්. සිංගල් එක්සෝස් මේ තියෙන්නේ සෙන්සර්ස් තමයි අපි කතා කරපු හැම දෙයක්ම වටේ මේ තියෙන්නේ සෙන්සර්ස්. මේ වගේ තමයි එලාම් සිස්ටම් හැම එකක්ම පාවිච්චි වෙන්නේ. මේ තියෙන්නේ ඩීසල් ටැංක් එක. මේ කායක ඩීසල් පෙට්‍රල් ටැංක් එක නම් පෙට්‍රල් ලොතන. රයිට්. ජගුව කායකේ ඊළඟ විශේෂම දේ තමයි ඇතුළට ගියාට පස්සේ වාහනේ අපිට තියෙන කන්ෆර්ටබල් එක. ඒක තමයි හරිම වැදගත්. රොයල් වොරන්ටි එකක් හම්බ වෙන කායකක් වෙන්න ක්වීන් එලිසබත් තමයි ඒ වොරන්ටි එක දෙන්නේ. රොයල් ෆැමිලි එකේ
කසාදයක් වෙනවනම් මැරේජ් එකක් වෙනවනම් ඒගොල්ලන්ට හම්බ වෙනවා ඩෞරියකට වගේ වාහන දෙකක් එකක් රෝල්ස් රොයිස් එකක් හම්බ වෙනවා ස්පෝර්ට්ස් ලෙවල් එකේ ජගුවර් කාර් එකක් හම්බ වෙනවා gift එකක් විදියට ඒක සාමාන්‍ය දෙයක් ඉතින් ඒ වගේ රොයල් වැලියු එකක් තියෙනවා ජගුවර් එකට කී එක තියෙනව නේද අපිට ස්ටාර්ට් කරන්න පුළුවන් නේ පුළුවන් රයිට් ඕකේ අපි ස්ටාර්ට් කරනවා කාර් එක කාර් එක ස්ටාර්ට් කරාට පස්සේ අපිට අන්නුනාම අපිට ඩිජිටල් මීටර් පැනල් එකක් අපිට හම්බ වෙනවා ඒකේ කාර් එකේ මැදම කාර් එක දැනට තියෙන පොසිෂන්ස් මොනවද කියන දේ අපිට අඳුර ගන්න පුළුවන් මගේ දොරවල් ඇරිලා තියෙනවා ඒක දොරවල් දෙකම ඇරිලා තියෙනවා කාර් එක අපිට ඒක සිම්ප්ලි ඉන්ඩිකේට් කරනවා රයිට් මට දීලා තියෙන මීටර්ස් ටික සහ ගේජස් ටික මට පැහැදිලි කරලා දෙන්න ඩෑෂ්බෝඩ් එකේ රයිට් මුලින්ම තියෙනවා ස්පීඩෝමීටර් එක හරි ඩිස්ප්ලේ එක තියෙනවා ඒකේ අපිට ඕනම දෙයක් මොන හරි වෝනින්ග්ස් එනවා ඔක්කොම බලා ගන්න පුළුවන් ගියර් පොෂන් එක කොතන තියෙන්නේ මොනවා ඩෝස් ඕපන්ද මේ තියෙන්නේ මෙතන රයිට් ඊළඟට ෆුවල් ලෙවල් එක කොයි වගේද ඒ ආදි වශයෙන් අන්ති මේක ඩෝස් ටික ඔක්කොම ක්ලෝස් කරාට පස්සේ තව අපිට ඔප්ෂන්ස් කොට ගණනාවක් බලන්න පුළුවන් ඊට පස්සේ RPM මීටර් එක දීලා තියෙනවා මේ පැත්තේ දකුණු පැත්තේ මම කරලා මෙතන අපිට දීලා තිනවා ඩිස්ප්ලේ එක ඔක්කොම ෆන්ක්ෂන්ස් එතනින් අපිට කරගන්න පුළුවන් රයිට් ඕකේ 60 කිලෝමීටර 280ක වේගෙන් යන්න පුළුවන් කමක් තියෙනවා සෙඩාන් කා එකක් ගත්තොත් මිඩ් සයිස් SUV කැටගරි එකට අයිති මිඩ් සයිස් ලක්ෂරි කැටගරි එකට අයිති වෙන මේ කා එක වුණාම ඒක හොඳ ස්පීඩ් එකක් සෙලොන් කා එකක් විදියට හොඳ ස්පීඩ් එකක් විදියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් මොකද ස්පෝර්ට්ස් කා එකක් ගත්තාමත් ඒ බලම 60 කිලෝමීටර 280ක් කියන්නේ ඉතමත් හොඳ ස්පීඩ් එකක් මල්ටි ෆන්ක්ෂනින් ස්ටියරින් වීල් එකක් දීලා තිනවා ඒකේ අපිට බේසික් දේවල් ගණනාවක් එකතු කරලා දීලා තිනවා මේ කා එකේ මොනවද මේ තියෙන ස්විචස් වල තියෙන්නේ අපි මේ පැත්තෙන් ගත්තොත් සමහර මෙතන තියෙනවා අපිට වොලියම් කන්ට්‍රෝල් එකක් දීලා මෙතනින් දීලා තිනවා අපිට ඒ කියන්නේ මල්ටි මීඩියා පැත්තට තමයි මේ දෙකම අපිට දීලා තින්නේ මෙතන දීලා තිනවා වොයිස් කමාන්ඩ් එක මෙතන මෝඩ් එක දීලා තිනවා අපිට මේ ඔඩියෝ වීඩියෝ චේන්ජ් කරගන්න පුළුවන් සිම්පල් ටච් එකකින් ක්‍රූස් කන්ට්‍රෝල් එක දීලා තිනවා අපිට දකුණු පැත්තෙන් රයිට් ඒ කියන්නේ බේසික් දේවල් ටික හම්බ වෙලා තියෙනවා ඊළඟට මෙතන තියෙනවා අපිට පැඩල් ෂිෆ්ට් එක ඇවිල්ලා හා හොඳ ග්‍රිප් එකක් තියෙන හොඳ ස්ටියරින් වීල් එකක් ලෙද අනිවාර්යෙන්ම දීලා තිනවා කායිකේ රයිට් ඕකේ කන්සෝල් එක පැත්තට අපිට ආවට පස්සේ මෙතන තමයි ගිය පොසිෂන් ඉන්න තියෙන්නේ අපිට ගිය නොබ් එකක් තමයි වාහනේ දීලා තින්නේ අපිට ඕන ගියර්ස් ටික අපිට චේන්ජ් කරගන්න පුළුවන් කමක් තියෙනවා රොටල් ෂිෆ්ට් එක විදියට එතකොට AC කවුල්ස් ඔක්කොම ටික වැහිලා තියෙන්නේ නේ ඔන් කරාම තමයි ඔන් කරාම ඔපන් වෙනවා රයිට් රයිට් මෙන්න මේ විදියට वेक अप वेनवा काय के एजी ओक्कम ඊට පස්සේ තමයි අපිට උලන් එන්නේ නෝමල් අපිට තියෙනවා නම් අපි ඒක ඕෆ් කර ඩබල් ක්ලික් වුණා ඕෆ් කරාට පස්සේ මේ විදියට වැහෙනවා රයිට් ඩ්‍රයිවර් කෙනෙක් විදියට ගත්තාම සාමාන්‍යයෙන් අඩේ හැයකට සමාන කෙනෙකුට ඉතාමත් හොඳ ඩ්‍රයිවිං පොසිෂන් එකක් අපිට හම්බ වෙලා තියෙනවා ඒ වගේම ඉස්සරහා බලාගෙන යන්න ගත්තාම හොඳ view එකක් අපිට දීලා තියෙනවා හොඳ driving position එකක් තියෙනවා driver passenger දෙන්නටම තියෙනවා හොඳ leg space එකක් හම්බ වෙලා තියෙනවා ඊළඟ වැදගත්ම දේ තමයි ජගුව කායක තියෙන පිටිපස්සේ යන දෙන passengers ලට හම්බ වෙන comfortable එක leather interior දෙන්නෙකුට පිටිපස්සේ බොහොම පහසුවෙන් හොඳට ගමන් කරන්න පුළුවන් seat belt අපිට කොච්චර තියෙනවද airbag මේකේ 12ක් තියෙනවා airbag 12ක් තියෙනවා එතකොට driver passengers ඔක්කොටම තුන් දෙනෙකුට පිටිපස්සේ seat belt supply කරලා තියෙනවා කා එකේ 3යි ඔව් ඒ වගේ ප්‍රමාණයකට තියෙනවා අපි එමනම් මේ කා එකේ engine එක චුට්ටක් බලමු කතා කරමු right කොනාද තියෙන්නේ කියලා කතා කරමු ඕකේ right engine එකේ size එක කොච්චරද මේක 2 liter diesel engine එකක් 2 liter diesel engine එකක් තියෙන Jaguar XF කා එක තමයි අද අපි ඔයගොල්ලන්ට පෙන්වන්නේ මේ තියෙන්නේ engine එක Jaguar engine එක කොච්චර වැඩ කරනවද කොච්චර සාමාන්‍යයෙන් මේකේ diesel liter එකට කිලෝමීටර් 13ක් 15ක් අතර ප්‍රමාණයක් කරනවා වැඩ කරනවා වැඩ කරනවා මේක විදියට දෙ තියෙන්නේ 2 liter turbo charge engine එකක්ද තියෙන්නේ turbo charge engine turbo charge engine නුවන් චුටක් කියන්නකෝ Jaguar engine එක ගැන අපිට මේ Jaguar කියන සමාගම ගත්තොත් ටෙක්නොලොජි එක 2015 දැන් මම මේ වාහනයට වඩා මම අලුත් විදිහට කියන්නම් 2015 මේ එන්ජින් එක වෙනස් කරනවා මේ ලොකු බෙන්ච්මාර්ක් එකක් විදිහට එනවා Jaguar කම්පැනි Land Rover සහ Jaguar කියන වාහන දෙකම එකම එන්ජින් එකකට එකතු වෙන කම්පැනි
ඉන්ජිනියම් එන්ජින් ටෙක්නොලොජි කියලා. එතකොට 2018 වසරේ ලෝකේ හොඳම එන්ජින් 10න් එකක් තමයි ජගුව වාහන වලට පාවිච්චි කරන්නේ. ජගුව කාස් වලට පාවිච්චි කරන්නේ. එතන මේකේ තියෙන විශේෂත්වය තමයි සම්පූර්ණ එන්ජින් එකම ඇල්මිනියම්. තත්පරයකට 500 පාරක්. තත්පරයකට 500 පාරක් ඇක්සලරේෂන්, ස්ටීරින්, එතකොට වාහනේ කික් ඩවුන් වෙනවද, ටෝටල් රෙස්පොන්ස් එක ඒ කියන දේවල් මෙෂර් කරලා එන්ජින් කන්ට්‍රෝල් සිස්ටම් එක සහ ඩයිනමික් බොඩි කන්ට්‍රෝලින් සිස්ටම් එක ඇනලයිස් කරන ECU එකක් එක්ක තමයි එන්ජින් එක අලුතෙන් පර්ෆෝම් වෙලා තියෙන්නේ. හැබැයි තනිකර ඇලුමිනියම් ඇලෝයි වලින් හදපු එන්ජින් එකක් තියෙනවා. දැන් මේකට වඩා ප්‍රධාන ලෙස අර ඉස්සෙල්ම කතාවේදී කිව්වා මේ එන්ජින් එකෙන් ඇතිවන එමිෂන් එක ගැන ලොකු දෙයක් හිතනවානේ. ඒතර ෆුවෙල් කන්සම්ප්ෂන් එක ගැනත් හිතනවානේ. ඒතකොට දැන් ඒක පාලනය කරගන්න යුරෝ 6 කියන ප්‍රමිතිය පාලනය කරගන්න මේ හැම එන්ජින් එකෙම පාවිච්චි කරනවා. මේකෙත් මම හිතන්නේ ඇඩ් බ්ලූ කියන ක්‍රමවේදය පාවිච්චි කරන නොක්ස් රිඩක්ෂන් කරගන්න. ඔව්. ඊළඟට එක්සෝස් සහ ඉන්ලට් කියන දෙකම VVT වැල් ටයිමින් කන්ට්‍රෝල් කරගන්නවා. එතකොට විශේෂ වැල් ටොනික් ක්‍රමවේදයක් පාවිච්චි කරනවා මේ එක්සෝස් වැල් පාලනය කරගන්න සීන්ඩ පිරවීමේදී සහ පිට කිරීමේ ක්‍රියාවයන් වලදී. ඒ වගේ විශේෂ තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරලා තියෙනවා. රයිට්. අද අපි එහෙමනම් ඕගලන්ට ජගුව කායකක් කියන්නේ මොකද්ද, ජගුව කායකේ ටෙක්නොලොජි එක මොකද්ද, ජේ කායකක තියෙන වැලියු එක මොකද්ද කියන දේ හැම එකක්ම අපි ඕගලන්ට පැහැදිලි කරලා දුන්නා. ජගුව කායකේ හිස්ටරි එක මොකද්ද, මේ හැම එකක්ම දැන් යම් හෝ අවබෝධයක් ඕගලන්ට තියෙනවා. රයිට්. Thank you very much. අපි ආය දවසක හම්බ වෙමු, කතා කරමු වාහන ගැන ඔයත් එක්ක. බලාපොරොත්තු වෙනවා ලක්ෂර් කැටගරි එකේ කාස් ටිකක් ඉස්සරහ ගෙනල්ල හැමදාම අපිට කතා කරන්න පුළුවන් දෙයි කියලා මේ වගේ නේ. ලබුසුමානේ පුළුවන් වේද? බල රයිට්. විශේෂ දෙයක් ගේන්න. Thank you very much. අපි කැමතියි මේ වගේ දේවල් වලට. එමුනම් පොඩි බ්‍රේක් එකක් ගන්නවා. බ්‍රේක් එකෙන් පස්සේ අපි සම්බන්ධ වෙමු. Thank you so much. Bye. බයික් ගැන ආදරේ කරන අයට බයික් ගැන කතා කරන්න ලෑස්ති මන් සඳලුත් එක්ක. සඳලු ගෙනලා තිනවා අද පොඩි ක්ලාසික කා එකක්, හැබැයි මොඩිෆයිඩ් බයික් එකක්. පුරුත්තර එකපාරට කා එකක් කියවුණා. බයික් එකක් හැබැයි මොඩිෆයිඩ්. මේ බයික් එක අපි මේක මොකක්ද කියන දේ කතා කරගෙන යමු. CB400T කියලා තමයි බැජ් එක ගහලා තියෙන්නේ. එතකොට CB400T එකක්මද මේක? හොන්ඩා හෝක් එක තමයි මේ තියෙන්නේ. හොන්ඩා හෝක් එකනේ. අපි දන්න විදිහට කිව්වොත් හොන්ඩා හෝක් එක තමයි මේ තියෙන්නේ. 1900 කීයද? 70 ගණන්ද 80 ගණන්ද? 1979 79. Right. ඒ වයස බයික් එක තමයි ගෙනලා තියෙන්නේ. හැබැයි කන්ඩිෂන් එක මොඩිෆයිඩ්. හැබැයි මොඩිෆයිඩ් නේ. බැලුවාම ඉතින් එච්චර පරණයි කියලා බයික් එක පේන්නේ. පෙනුම බැලුවාම, නම්බර් එක ෂූට් අප් බැලුවාම තමයි ඒ කාලේ කියලා එක අඳුර ගන්න පුළුවන් කමක් තියෙන. රයිට්. 1x1 අපි මේ බයික් එකේ තියෙන දේවල් කතා කරගෙන යමු. එකින් එකට ඔරිජිනල් ටයර් සයිස් එක නෙවෙයි නේද මේ තියෙන්නේ? නෑ. වෙනස් කරා. ඔව්. රයිට්. يعني වීල්ස් ඔක්කොම වෙනස් කරලා තියෙනවා. වෙනස් කරලා තියෙනවා. ඔරිජිනල් ටයර් සයිස් එක තිබ්බේ කීයටද? දැන් කොහොමද මේක වෙනස් කරේ? ෆ්‍රන්ට් එන්ඩ් එකේ ඉන්නේ නෝමල් ටෙලස්කෝප් ෆෝක් සෙට් එකක්. හැබැයි දැන් දාලා තින්නේ හයිබූසා ෆ්‍රන්ට් එන්ඩ් එකයි DID සුමෝ මොටාඩ් වීල් 17 ඉන්ච් වෙනස් කරලා තියෙන්නේ. ඔව්. එතකොට ඒ ඒ පද්ධතිය හැම වෙනස් කරනවා නම් උඩ ඉඳන්ම සෑහෙන ගොඩක් දේවල් වෙනස් කරන්න වෙනව නේද? ඔව්. මොකද විත් එක වැඩි වෙනවානේ. මේක තියෙන හොක් එක ඔළුවට මතක් කරගත්තාම සෑහෙන මේ තියෙන වෙනුමට වඩා සෑහෙන වෙනස් විදියකට තියෙන. ඒක කොහොමද මේ සම්පූර්ණ පද්ධතිය වෙනස් කරන්නේ හදන්නේ? කියන්නේ මේකේ 333 එක සම්පූර්ණ වෙනස් කරනවා. දැන් මේ උඩ එක අලුතෙන්ම ෆැබ්‍රිකේට් කරලා තියෙන්නේ. හරි. CNC කරලා. අපි ඔයම පරණ ෆොටෝ එකකුත් තියෙනවා. ඒකක් දැම්මනම් චුට්ටක් අපිට බලා ගන්න පුළුවන් වේ දනේෂ්. ඒකම අපිට එතකොට කතා කර තෑගේ. රයිට්. ඔන්න ඕක තමයි. ආපහු අපි ස්විච් කරලා බලන්නමු පරණ එක. ඔන්න පරණ එක. මෙන්න අලුත් එක. පේනවනේ කොච්චරද කොහොමද සත්‍ය කියලා.
මදුරු එක් චුට්ටක් පුෂ්ටිමත් වෙලා වගේ තියෙනවා නේ ජිම් ගිහිල්ලා වගේ දැන් ටිකක් බයික් එක ඒ විදිහට තමයි බල්කි වෙලා තියෙනවා ඕකේ ඒ විදිහට තමයි මේ චේන්ජ් කරලා තියෙන්නේ එතකොට සම්පූර්ණ දැන් ෆ්‍රේම් සිස්ටම් එකේ ඔය නේ හෑන්ඩල් එකත් එක්ක ෆෝක් සිස්ටම් එකයි මේ ඔක්කොම වෙනස් කරනකොට මෙතනට මවුන්ටින් එක කොහොමද එතකොට හැකියාවක් ලැබෙන්නේ ෆ්‍රේම් එකත් එක්කම මවුන්ට් කරගන්න ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ඒක තමයි ට්‍රිපල් සී එක අලුතෙන්ම මැද සෙන්ටර් බෝල්ට් එක අලුතෙන් සම්පූර්ණයෙන්ම අයින් කරනවා නේ අලුත් කරලා අලුතෙන් දානවා ඒක අලුතෙන්ම දානවා රයිට් එකත් එක්ක ෆ්‍රේම් එකට සම්බන්ධ වෙලා තියෙනවා හරි ඊට පස්සේ වෙනස් කරාම ඇවිල්ලා තියෙන මීටර්ස් ටික ගේජස් ටික ගැන अभी एक कथा कर नॉर्मल हॉक मे वगे लसन डिस्प्ले का गेजस हम सिंगल पैनल मत प्लास्टिक मीटर से प्लास्टिक मीटर से दोनों में तीन आरपीएम में सॉरी आरपीएम में स्पीडो स्टार्ट स्विच मेतन टमदीन लाइट स्विच तीन मैं लाइट पास සිග්නල් ෆෝන්ස් මේ හෑන්ඩල් එකත් අලුතෙන් දාලා තියෙනවා අලුතෙන් දැම්මා මේ හැම දෙයක්ම ආෆ්ටර් මාකට් ප්‍රොඩක්ට් වලින් තමයි මේ 333 ඔක්කොම අලුතෙන් හදලා තියෙන්නේ ඒකට කැලි වෙන මේ ඔක්කොම වෙනස් කරලා මේ මොකද්ද ඒක රිසෝ එක බ්‍රේක් බ්‍රේක් රයිට් ඕකේ එතනට ගියාම ටැංක් එක වෙනස් කරාද ටැංක් එක ඔරිජිනල් ඔරිජිනල් තිබ්බ ටැංක් මේ බයික් එකේ ටැංක් එකයි එන්ජින් එකයි ෆ්‍රේම් එකයි විතරයි ඔරිජිනල් හරි ඒ විතරයි අනිත් ටික ඔක්කොම වේකින් එකට වෙනස් කරලා තියෙනවා. ඔව්. සීට් එක වෙනස් කරා. සීට් එක අලුතෙන් හදලා තින්නේ. අලුතෙන්ම හදලා තින්නේ. ඒක දාලා තිනවා. ඊට පස්සේ අපි යමු එන්ජින් එක එන්ජින් සයිස් එක කොච්චරද මේකේ? මේක 400cc. 400cc එන්ජින් එකක් දීලා දෙන ගියස් කොච්චරක් තියෙනවද? 5 speed. 5 speed gear box එකක් එක තියෙන්නේ. සාමාන්‍ය පෙට්‍රල් කොච්චරක් අල්ලනවද ටැංක් එකට? 14 liters වගේ අල්ලනවා. 2 liter කොච්චරක් වැඩ කරනවද බයිකේ? Originally එන exhaust එකත් එක්ක 25 කිලෝමීටර්ස් වගේ යනවා. හරි. දැන් ඔයා මොඩිෆයි කරාට පස්සේ මට හිතෙනවා මේක ඊට වඩා අඩු වෙලා ඇති. අඩු වෙලා තියෙනවා. ඔව්. ඒකයි පොද කෝන් ටයිප් යා ෆිල්ටර්ස් දාලා තින්නේ, ස්ට්‍රේට් පයිප්ස් දාලා තින්නේ. ඔව්. ඒවත් එක්ක දැන් ඉතින් 15 to 20 වගේ. ඒ වගේ ප්‍රමාණයකට තමයි යන්නේ. හයිට් අපි ඔමාවම් පිටිපස්සේ ටයර් එක ඒකත් වෙනස් වෙලා තින්නේ. ඉස්සරහයි පස්සේ ටයර් සයිස් දෙකක් නේද තියෙන්නේ? සමාන නෑ වෙනස් හයිට් එක එකයි හයිට් එකයි බැලන් බැලන් සයිස් එක වෙනස් සයිස් එක වෙනස් පිට් එක පළල වැඩි ටයර් එකේ එතකොට ඒක දාගන්න මොනවද ඔය කරපු චේන්ජස් ඒකට ස්විංග් ආම් සෝරි ස්ප්‍රොකට් එක පොඩක් මෙහාට ගන්න වුණා ඒකයි මේ ඉස්සරහ ස්ප්‍රොකට් එකත් අලුතෙන් හදලා සයිඩ් බේස් ගත්තා යා පැත්තට එතන ටයර් එක ටච් වෙනවා මේ ස්ප්‍රොකට් එකේ අලුත්ම අලුත්ම සොකට්ස් පාවිච්චි කරන්න වුණා ඒකට වෙනම දාලා ඔව් රයිට් ඒක ප්‍රශ්නයක් නෑ वाहन लीगल दे तीन बीट टेकर प्रश्न ने प्रश्न डर प्रश्न किलाने हैं ताम प्रश्न किलाने हैं ये तो हमारे तो कुछ रियर डिस्क ब्रेक कर लेती है ने ओरिजिनल लेने ड्रम टाइप ब्रेक्स का हाँ हाँ मित्र पंप एक सेट कर लेती है ना हाँ सामान्य में कन्वर्शन ने करके साम खोचरो इतर मुद्रा का वह वैनो अथवा गणना बल बिजी है මේ ටයිප් එක කන්වර්ෂන් එකට ලක්ෂ 4ක් වගේ යනවා front fork wheel සේවත් එක්ක ඔක්කොම ටික දාලා හදුවම right ඒ ඒ modification එක කරාට පස්සේ ඇත්තටම මේ වගේ bike එකට ඒ value එක market value එකක් තියෙනවද ඔව් ඒක තියෙනවා මේ modify කරාට ප්‍රශ්නයක් නැහැ විකුණන්න පුළුවන් කමක් තියෙනවා දැන් කට්ටිය ගත්තාම මේකනේ
හදනවා නමුත් ඊට පස්සේ නෑ මේක වෙනස් කරලා මේකට මාකට් එකක් නෑ එහෙම වෙන්න පුළුවන් නේ බයික් එකක් තියෙන සාමාන්‍යයෙන් කීප දෙනෙකුට අතේ තියෙන එකයි නේ බයික් එකක් ඒ වගේ වෙනස්කම් කරාම එහෙම ප්‍රශ්න එන නිසා රයිට් මේ විදිහට සාමාන්‍යයෙන් මේ වගේ ටෝටල් කන්වර්ෂන් එකකට කොච්චර විතර කාලයක් වගේ යනවද මේකට බඩු ටික ඔක්කොම අතේ තියෙනවනේ තියෙනවා නම් ඉතින් 3 මාස වගේ යනවා ඉතින් මාස 3කින් يعني මේක ගොඩාක් මොඩිෆිකේෂන් තියෙනවා නිසා අනිවාර්යයෙන් right okay thank you very much sandulu emanan ada api bike aadare karana ayata tamange parana bike ekak kohomada modify karaganne kiyana desa modify karanokota karanna puluwan dewal monawada kiyana eka gana ogolanta avabodayak wenna athi me kiyana dewal ogolannot aasa karana na me wage categories walata giilla tamange bike ekak modify karaganna puluwan emanan api podi break ekak gannawa break en passe sambandha wemu ilanga dawase ayata sambandha wemu sandulu thank you very much ब्रेक एम पास अभी संबंध में आप ऑटो विजन यूट्यूब चैनल लेकर सब्सक्राइब कराने उगलांट अभी मत करना अद समय अभी पालवी नहीं ये उगलांट मत कराने अन्न यूट्यूब गेला ऑटो विजन केला सर्च कराने सर्च कर आप यूट्यूब चैनल लेकर एनवा एक सब्सक्राइब कराने इट पास अभी दान वीडियो ओकोम उगलांट बलान पुलवां कने को मिस्ना ये हमोटम पुलवां खमकती इत पास यूट्यूब चैनल लेकर बलान एनीसा दाना इन हेमोट मे फणी वीडियो किया आप यूट्यूब चैनल लेकर सब्सक्राइब कराने की दे राइट चूटा फेसबुक पेनवा फेसबुक गील पड़ा प्रश्न की पेनवा मिन्न मे इंदी कहल तीन मेन मे प्रश्न नुआन याट विचे दस हत कारे ब्रेक पैटल लेकर पहालट बहन ऐ ए के हाण मास्टर पोंपे पोंपे बूस्टरे अलुतिन दम विसुंदु बाकना एबीएस पद्धति दोषया द एबीएस पद्धति मास्टर पंप के दम सा पेपर एबीएस पद्धति का एबीएस सिस्टम में के वेडगर को एक रोज दिखा अदाल एक रोज दिखा अदाल रोज हतर तीन दिए प्रेशर होल्डिंग वैल का प्रेशर रिलीफ वैल का तीन मुखद एबीएस फंक्शन वेला रोजे सिरवेनो आप रिलीसनो आप लोकनो आप रिलीसनो एबीएस फंक्शन इतकोट खाले क्या मे ब्रेक को निशी आकार मारू नौ नो खाले सापेक्ष एक निशा सज्जला सज्ज फॉर्मेशन अरे सोलोनाइज एरलती है पुलवा हाँ अंत प्रेशर रिलीफ वैल का क्यूर्तला तीमत वैल का लूज वेला तीमते हेम इतनी ब्रेक कोईल आप पद्धति अर रिलीफ है पुलवा इतकोट पेडल का बहिने पुलवा एक निशा एबीएस मोटर परीक्षा लगा मास्टर पंपे बस इंतजन तीन निशा राइट ओके सुरंग इन कॉल के विधिया सुरंग प्रश्न वाहन किलोमीटर हतरा प्रश्न हाइब्रिड वाहन टीमा वाहन वाहन हाइब्रिड वाहन निशा वाहन ड्राइविंग स्पीड ड्राइविंग स्पीड बतुर गुडकलावट वाहन यानी स्पीड अड़ेन ऑटोमेटिकली एक्सीलेटर पेडल स्पीड अड़ेन ए स्पीड कंडीशन एक ईवी ड्राइव मोड ईवी आना हाइब्रिड मोड ड्राइव एनो इतने इतकोट फुली हाइब्रिड मादी वाहन निशा लोक अड़ू स्पीड पैट किलोमीटर तीहट पड़े अड़ू स्पीड ईवी पेतर इंजिन संपूर्ण शट ऑफ इतना बैटरी चार्जिंग तीन यम किसी प्रमाण किसरा दावे वीमे पुलवा वीमे हेकिव तीन बैटरी इट पास नवत इंजिम पड़गा को अरे इंजिन के बदल गील तीन निशा इंजिन के पिस्टन डेमेज जगह पुलवा इत हाइब्रिड वाहन निशा सह एक परगणक सलसुम कल तीन अड़ू स्पीड ईवी दून इंजिन के संपूर्ण शट ऑफ इंजिन के संपूर्ण डिसंगेज विनवा ट्रांसमिशन वेगरा इंजिन क्रैंक शाफ्ट हरा क्रियात्मक नोवेन विधि पैंट्रेकिंग वेला तीन
ඒක නිසා අර කිලෝමීටර් කිලෝමීටර් එක වගේ ප්‍රමාණයක් EV යන්න පුළුවන් හැකියාවක් තියෙනවා එන්ජින් එක වැඩ නොකර. ඔව් එතකොට යා කිලෝමීටර් 4ක කතාවක් තමයි කියන්නේ. රෝඩ් කන්ඩිෂන් එකත් එක්ක වෙනස් වෙයි. මොකද අපි ඇක්සලරේටරේ යන්නේ නැහැ බ්‍රේක් එකේ යන්නේ. ඔව්. එතකොට EV යන බ්‍රේක් එකේ තියෙනකොට රීජෙනරේටර් චාර්ජ් වෙනවා. චාර්ජ් වෙනවා. අනිවාර්යයෙන් වතුර යනකොට ওই ටිකේ අනිවාර්යෙන් චාර්ජ් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔව් පොසිබිලිටි එකක් තියෙනවා. අනිතක ඒ එන්ජින් එක වැඩ ගන්න ඇට්කින්සන් සයිකල් කියන වැල් ටයිමින් ක්‍රමයක් නිසා. ඔව්. ඉතින් ඒවත් එක ගත්තාම යම් ප්‍රමාණයක් එහෙම වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රයිට් ඔයාට ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැති. තිල්ල මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා දිනවා. වාහනේ පොත ලැමිනේට් කරාට නීතිමය ප්‍රශ්නයක් තියෙනවද කියන දේ අහනවා නදීජ. පොත ලැමිනේට් කරගන්න පුළුවන්ද? පොත ලැමිනේට් කරන එක නම් යෝග්‍ය වෙන්නේ නැහැ සමීර. මොකද එක පැත්තකින් ඒක මේ මොකද එන්ට්‍රිස් වල ඉෂුව එකක් එනවා. ඒක නිසා පොත ලැමිනේට් කරන්න එපා කියන එක තමයි කියන්නේ. සමහර වෙලාවට යම් යම් දේවල් ඇතුළත් කරන්න සිද්ධ වුණොත් හරි මාරි. ඒක කරන්නත් බැරි වෙන දේවල් වෙනවා පොතේදී. එහෙම වෙන්න පුළුවන් නේද? ඒ නිසා ඒ ප්‍රශ්නේ තියෙනවා. රයිට් තව කෝල කෙනෙක් ඉන්නවා. නදීජාට තමයි මේ කෝල එන්නේ. හලෝ. 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 ඔව් මොකද්ද ඔබේ ප්‍රශ්නේ? මට දැනගන්න ඕනද මගේ මේ යතුරුපෙදී මේ බයික් එක පොත ලැමිනේටින් කරන්න ගිහලා ලැමිනේටින් මැෂින් එක ඇතුළේ ගිහලා ඉර වෙලා පොඩි උස තියෙන්නේ. තේරුන්නේ නැහැ. හලෝ. හලෝ මගේ බයික් එක යතුරුපෙදී මේ බයික් එක පොත පොඩි වෙලා ලැමිනේටින් කරන්න ඔව් ලැමිනේටින් කරන්න ගිහලා මේ මැෂින් එකේ ගිහලා ලැමිනේටින් මැෂින් එක පොඩි උස තියෙන්නේ. හරි ඩැමේජ් වෙලා තියෙනවලු පොත ඩැමේජ් වෙලා තියෙනවා නම් ඇත්තටම ඔබට සිද්ධ වෙනවා මේ ඩැමේජ් වෙච්ච පොතත් එක්ක ඉදිරිපත් කරන්න ඩැමේජ් වෙච්ච එකත් එක්ක ඉදිරිපත් කරන්න එහෙම වුණොත් ඉතින් ගන්න වෙන්නේ ඔව් ඩුප්ලිකේට් එකක් තමයි මොකද ඩැමේජ් වෙලා නම් ඒක ඉදිරිපත් කරලා ඩුප්ලිකේට් එකක් ගන්න පුළුවන් රයිට් ඊට පස්සේ මෙන්න මෙහෙම රත්නායක වෙන මෙහෙම ප්‍රශ්නයක් අහනවා මේක AC ප්‍රශ්නයක් AC ඔන් කරලා ටික දුරක් යනකොට කූල් එක නවතිනවා ආයෙත් ස්විච් එක ඔන් ඔෆ් කරාම හරියනවා ඒ මොකද කියලා අහනවා परीक्षा करेंतन पुलाचर दुराकना स्विच ऑन कर फैन सैड कर हई प्रेसर आना पुलवा ऑफ कर पद्धति आई ऑन कर टीका खेला गील आप प्रेसर इकुला पद्धति එකෝ ඉලෙක්ට්‍රිකල් ක්ලච් එක අල්ලන්නේ නැති දෝෂයක් වෙන්න පුළුවන්. ඒ වගේ එකක් වෙන්න පුළුවන්. නැත්නම් ගෑස් වල ප්‍රශ්නයක් වෙනවා කියලා හිතන්න ගේජ් එකක් පාවිච්චි කළම තමයි ඒක බලන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ස්විච් එක ඔන් ඔෆ් එකත් එක්ක ගෑස් එක අදාළ වෙයිද? නෑ. ඒ ළඟ ළඟ ඔන් ඔෆ් කරනකොට නම් එහෙම එකක් කියලා කියන්න බෑ. නමුත් ඉලෙක්ට්‍රිකල් පැත්තට තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ ක්ලච් එක අල්ලනවද නැද්ද කියන එක තමයි බලන්න තියෙන්නේ. රයිට්. ශෂි අහලා තිනවා මෙන්න ප්‍රශ්නයක්. එයාගේ Nissan Slipper කාර් එකක් තියෙන්නේ AC එක දැම්මම එන්ජින් එක ස්ලෝ වෙනවා කියන එක එයා කියන්නේ. මොකද ඒකට හේතුව? ඒකේ එන්ජින් එක ස්ලෝ වෙන්න නම් AC එක දාපුවම ඒ කම්ප්‍රෙසරේ ලෝඩ් වෙන්න පුළුවන්. කම්ප්‍රෙසරේ දෝෂයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර මං කිව්වාගේ කම්ප්‍රෙසරේ මේ ෆෑන් වැඩ කරන්නේ නැතුණු හයි ප්‍රෙෂර් ගියාමත් මේ ලෝඩ් එකක් ඇති වෙන්න පුළුවන්. සමහර මයිකර දෙයක් පොඩ්ඩක් කියන්න. කියන්න. සාමාන්‍යයෙන් AC ඔන් කරලා පස්සේ කම්ප්‍රෙසර් එක ලෝඩ් වෙනකොට එන්ජින් එකේ අයිඩල් අඩු වෙනවානේ. ඒ අඩු වෙන එක අඩු ඒක කම්ප්‍රෙසර් ස්පීඩ් එක අඩු වෙන නිසා ඒක හානිපූර්ණ කරන්න එන්ජින් එක අයිඩල් අප් කරනවා ISC වැල් එකකින්. ඒතර සමහර විට ISC වැල් එක වැඩ කරන සිස්ටම් එක නැත්නම් ISC සිස්ටම් අයිඩල් එක කන්ට්‍රෝල් සිස්ටම් එක හරියට වැඩ කරන්නේ නැත්නම් යාගේ වාහනේ AC දැම්මම අයිඩල් අප් අඩු වෙලා එන්ජින් එක රෆ් අයිඩල් විදියට තියෙනවා. ඉතින් මං හිතන්නේ උතෙන්දී ඉස්සෙල්ලම පරීක්ෂා කරන්න ඕනේ AC පද්ධතිය වගේම අයිඩල් අප් සර්කිට් එක හරියට වැඩ කරනවාද කියලා. රයිට්. මෙන්න මෙහෙම නවත්දහලා තිනවා ත්‍රී වීල් එකේ යට හුඩ් රැක් එකක් ගන්න විශේෂ අවස්ථාවක් ගන්න ඕනේද කියලා. කෙටියෙන් කියන්න නදීජ. කෙටියෙන්ම කිව්වොත් එහෙම සමීර කොහොමටත් වාහනයක මොඩිෆිකේෂන් එකක් කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම මොඩ් ට්‍රැෆික් ඇක්ට් එක යටතේ ගත්තට පස්සේ අවස්ථාවේ ඇතුව තමයි කරන්නට. රයිට්. ඒ එක්කම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තිනවා තව එක්කනේ මගේ මට බයිසිකලෙත් එක්ක දෙන අංක දහඩුවත් එක්ක දෙන ස්ටික එකක් තියෙනවනේ නම්බගේ ස්ටික එක නැති වෙලා තිනෝ කොහොමද ඒක ලබා ගන්න කියන දේ තමයි අහන්නේ. ඔව් ඒ නැතිවීම සම්බන්ධව නැති වෙච්ච එක ගැන පොලිසිය එන්ට්‍රි එකක් දාන්න එන්ට්‍රි එකත් එක්ක ඉදිරිපත් කරන්න රික්වෙස්ට් එකක් ඉදිරිපත් කරන්න ආර්.එන්.ඒ.කට එතකොට
ඒකට විසඳුමක් ලබා ගන්න පුළුවන්. Right. අපිට duplicate පොතක් original පොතක් විදිහට පරිවර්තනය කරගන්න පුළුවන් කමක් තියනවද ගන්න පුළුවන්ද කියලා. Duplicate එකක් issue කරන්නෙත් ඇත්තටම යම් හේතු කාරණාවක් මත ඒ කියන්නේ නැතිවීම එහෙම නැත්නම් පළුදු වීම විකෘති වී තත්ත්වයට පත්වීම කියන කාරණා මත. ඒතර duplicate එකක් motor traffic act එක යටතේ ගත්තට පස්සේ original එකක් තරම්ම වලංගුයි. ඒක ඔය market value එකත් එක්ක තමයි යම් යම් කාරණයන්ට පදනම් වෙන්නේ. එසේ නමුත් original එකක් ලබා දෙන්න එක් පාරයි. එතෙන් ඒක නිසා දෙවෙනි පාරට duplicate එකක් ඉල්ලුවයි කියලා duplicate එක දෙනවා මිසක් original එකක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා original එකක් තත්ත්වෙට duplicate එකක් විතරයි දෙන්න පුළුවන්. original එකක් දෙවෙනි පාරට දෙන්න හැකියාවක් නැහැ. Right ශෂි ප්‍රශ්නෙට උත්තර දුන්න ගමන් ඒකට thank you කියලා දාලා තිනවා. Right අපිත් එක්ක සම්බන්ධ වුණා නම් ඒ හැමෝටම thank you කියන දේ අපි කියනවා. අපි යමු අසංකත් එක්ක කා modification segment එකට. Mitsubishi model එකේ කා එක මොකද මේ model එක? Lancer CK version එක සමහර CK මේක CK1 එකක් CK2 තේනවා CK1 කියන්නේ මේක 1300 brand import කරපු එකක් 300 dash උනාට මේක 98 year එක සමීර මේ brand new import කරපු recondition ආවනම් G number එකක් වගේ තමයි එන්නේ. Good. Okay. බලමු එහෙනම් මේකේ කරලා තියෙන modification එක දැක්කහම ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා කියන එක මට පේන්න තියෙනවා අපි 1 by 1 පැහැදිලි කරගෙන යමු. ඔව් සමීර සාමාන්‍ය CK1 එක full basic එන්නේ. හරි. ඒ කියන්නේ original buffer එක උනත් body color එන්නේ නැතුව plastic bumpers දෙකක් එන්නේ නිකන් black matte එකේ. මේකේ අපි original bumper සම්පූර්ණයෙන්ම අයින් කළා modification bump එකක් පාවිච්චි කරලා තියෙනවා grill එකයි bump එකයි one piece එකක් හැටියට. එතකොට ක්‍රිස්ටල් ලයිට් මේ CK එකේ මේක ක්‍රිස්ටල් ලයිට් ආපු නැති මොඩල් එක මේකට අපි ක්‍රිස්ටල් ලයිට් ෆික්ස් කරලා තියෙනවා CK එකේම ක්‍රිස්ටල් එක. හරි. يعني නෝමල් එකටම ක්‍රිස්ටල් ලයිට් එක කියන්නේ මේ මවුන්ටින් පැනල් වල ලොකු වෙනසක් කරන්න ඕනේ නැහැ සමීර. එතකොට බොනස් කූප් එකකුත් පාවිච්චි කරලා තියෙනවා. මේ 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 බම්ප් එක ඇවිල්ලා අර මේ මේකේ CK එකේ ඉවලූෂන් බම්පර්ස් එනවා නේ. එහෙම නෙමෙයි මේක කස්ටම් බම්ප් එකක්. කියන්නේ කස්ටමර් ගේ රික්වෙස්ට් එක අනුව තමයි මේ ඩිසයින් එක මේකට මේ හදලා තියෙන්නේ. රයිට් ග්‍රිල් එක වෙනස් කරලා තියෙනවා. ග්‍රිල් එකයි බම්ප් එකයි සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙන මේක වන් පීස් එකකට තියෙන්නේ සමහර. රයිට් මේ තන ග්‍රිල් එක තියෙන ඇපියරන්ස් එකටද මේ ඔව් බොනස් කූප් එක පාවිච්චි කරා ඇපියරන්ස් එකට සමීර. ඒක තියෙනවා. wheel එකේ සයිස් එක වෙනස් කරාද මේකේ ඔරිජිනල් 13 rim size ඇවිල්ලා තිබ්බේ alloy wheels උත් නැමේ rims තිබ්බේ දැන් 14 alloy wheels දාලා තිනවා සමීර ඔන්න අපිට 15 16 වගේ වෙනකන් යන්නත් පුළුවන් ඔව් බොනට් එක පොඩ්ඩක් උස්සලා තිනවනේ ඔව් බොනට් ලිෆ්ටර්ස් දෙකක් දාලා තිනවා පිටිපස්සෙන් පැත්තෙන් හදලා තිනවා ඔව් ඒක ඇත්තටම ඔය කම්පිටිෂන් කාස් වල එන්නේ අර එන්ජින් එක කූල් කරන්න ඇත්තටම මේකේ නම් මේ ඇපියරන්ස් එකට දාලා තියෙන්නේ සමීර මීයොන්ට කියාපු අදාසනේ ඔව් යන්න එන්න ලේසි අන්න එම යන්න එන්න දේවල් කියලා තිබ්බාම ඔය අස්සින් ගිල්ල වෙනේව කපාගෙන යන්නේ දැන් හොයාගෙන ඇතුළට රින් ගන්න පුළුවන් කමක් තියෙනවා ඒකට හරි සයිඩ් ස්කර්ටින් පාවිච්චි කරලා තියෙනවා සමීර ටිකක් මේ ලෝ කරලා තියෙන්නේ ෆ්‍රන්ට් බම්ප් එකට මැච් වෙන විදිහටම හකේ black and black and purple color combination එකෙන් තමයි කායක paint කරලා තියෙන සම්පූර්ණයෙන්ම head අපි ගත්තොත් top එක black matte එක පාවිච්චි කරලා තියෙනවා එතකොට මේ black matte එක තමයි මෙතනත් පාවිච්චි වෙලා තියෙන්නේ හැබැයි purple එක ගත්තාම ඒක shiny color එකට shiny ඒක shiny එතකොට matte and shiny combination එකෙන් බොඩි පේන්ට් එක කරලා තිනවා අපි ඒ කම්බිනේෂන් එකෙන්ම තමයි ආවහම පිටිපස්සෙත් තියෙන ලිප් එකත් හදලා තියෙන්නේ කියන්නක බලන්න මේ වෙනස් කරලා තියෙන දේවල් අපේ Evo 9 spoiler එක පාවිච්චි කරා සමීර ස්ට්‍රේට් ෆිට් ද මේක ස්ට්‍රේට් ෆිට් කරන්න පුළුවන් එතකොට පිටිපස්සටත් අපේ ක්‍රිස්ටල් ලයිට් පාවිච්චි කරලා තිනවා මේ CK1 එකේ ඩිකි ගානිෂ් එක එන්නේ නැහැ CK2 එකට එන්නේ දැන් අපි ඩිකි ගානිෂ් එකත් පාවිච්චි කරා මේකට එතකොට රේ බම්ප් එක ෆුල් මොඩිෆයිඩ් බම්ප් එකක් පාවිච්චි කරා සමීර සාමාන්‍ය ඒ කියන්නේ මේ සමහර වෙලාවට අපි බොඩි කිට් එක ඔරිජිනල් බම්පර් එකටම ඇටච් කරනවානේ මේකේ සම්පූර්ණයෙන්ම අයින් කරලා මොඩිෆිකේෂන් බම්ප් එකක් පාවිච්චි කරලා තියෙනවා ඩුවල් එක්සෝස් පාවිච්චි කරලා තියෙනවා ඩුවල් උනාට මේකේ එකයි ෆන්ක්ෂන් වෙන්න දැම්මේ ඕනනම් අපිට කනෙක් කරගන්න පුළුවන් කනෙක් කරගන්න පුළුවන් එතකොට බැලුවම ඇපියරන්ස් එකට අපිට එක්සෝස් හතරක් ඉන්ඩිකේට් කරනවා මත
එක්සෝස් එකයි පාවිච්චි වෙන්නේ කියන දේ තමයි අසංග කියන්නේ. ඉන්ටීරියර් වෙනසක් මේකේ කරාද? ඉන්ටීරියර් කරලා තියෙන්නේ සමීර මම කිව්ව මේක CK1 එක ෆුල් බේසික් ආපු කා එක. ඔව්. ඉතින් මේකේ අපේ ඉන්ටීරියර් එකට මේ සීට්ස් ඇවිල්ලා තිබ්බේ ෆැබ්‍රික් මම මේකට හාෆ් ලෙදර් පාවිච්චි කරලා තිනවා මැද ෆැබ්‍රික් සමීර දෙපැත්තේ ලෙදර් ඇවිල්ලා තියෙන්නේ. ඕකේ. දැන් සාමාන්‍ය අලුත් කාස් වලත් ගොඩක් වෙලාවට මැද මේ ෆැබ්‍රික් එක ඇවිල්ලා දෙපැත්තේ ලෙදර් එනවා ගොඩක් වෙලාවට. ඩෑෂ්බෝඩ් කලර් එකත් ග්‍රේ මේකේ ඔරිජිනල් ඇවිල්ලා තියෙන්නේ බ්ලැක් පාවිච්චි කරා. මම අර වයිට් උත් පැනල්ස් වලට මේ හයිලයිට් කරගෙන අරන් තිනවා සමීර මේ පර්පල් එකත් එක්ක මැච් කරලා. මැච් කරලා. ඔව්. ඒ විදිහට කලර් කලර්ස් වලින් ස්පෝර්ට්ස් වීල් එකකුත් පාවිච්චි කරලා තියෙනවා. හරි. ස්පෝර්ට්ස් ගිය නොබ් එකක් පාවිච්චි කරලා තියෙනවා. හ්ම් හ්ම්. ඒ විදිහට වෙනස්කම් ගොඩක් කරලා තියෙනවා. රයිට්. ඉතින් ඔයගලන්ට කොයි වගේ වාහනයක් පරණ වෙනකොට කොහොමද කාලයක් වාහනයක් එක දිගටම පාවිච්චි කරනකොට පොඩි චේන්ජ් එකක් කරලා අලුත් ගතියක් අරගෙන අලුත් ඇපියරන්ස් එකක් දීලා තමන්ටත් පොඩි අලුත් අදහසක් තමන්ගේ වාහනෙත් එක්ක හදාගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම කලර් චේන්ජ් එකක් මොඩිෆිකේෂන් එකක් ඒ වගේ දෙයකට යා යුතුයි. එහෙම වුණා පොඩි අලුත් ගතියක් තමන්ට වාහනයට එනවා. ඉතින් කාලෙන් කාලට එහෙම වෙන්න එහෙම කරගත යුතුයි කියලා අපි සාමාන්‍යයෙන් විශ්වාස කරනවා. ඒ වගේ වෙනසක් කරපු දෙයක් තමයි අද අපි කා මොඩිෆිකේෂන් සෙග්මන්ට් එකෙන් අසංග හරහා අපි ඔයගලන්ට පෙන්වුවේ. රයිට් ඕකේ අපි පොඩි බ්‍රේක් එකක් ගන්න අපේ ලාස්ට් බ්‍රේක් එක ගන්න ලෑස්ති. බ්‍රේක් එකෙන් පස්සේ අපි සම්බන්ධ වෙමු. අපි හොඳ කා ඕඩියෝ මොඩිෆිකේෂන් එකක් යහපැත්තේ වෑන් එකක් පුරවලා තියෙනවා පෙන්වන්න. ඒ ගැන කතා කරන්න ලෑස්ති විජේරත්න මහත්තයාත් එක්ක. අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න. ඔටෝ විෂන් YouTube channel එක දැම්ම කරේ නැත්නම් ඒක subscribe කරන්න. sambole.lk web එක අමතක කරන්නත් එපා. use කරන්න. break එකෙන් පස්සේ සම්බන්ධ වෙමු. අපි ලාස්ට් බ්‍රේක් එක අරගත්තා. දැන් අපි විජේරත් මහත්තයත් එක්ක චුට්ට ලෑස්ති. මේ නැවක් පුරවල වගේ තියෙන වෑන් එකේ තියෙන ඔඩියෝ මොඩිෆිකේෂන් එක ගැන කතා කරන්න. මුලින්ම සමීර කියනෝනේ ගොඩක් කට්ටිය කියනවා මේ පෞද්ගලික දාස්ති කියම කාර් පෙන්නවා, ජීප් පෙන්නවා, බෙන්ස් BMW හැමදේම පෙන්නවා. හැමෝම අහනවා ඇයි වෑන් එකකටත් කරන්න බැරි? මේ තියෙන්නේ පුරවල. ඒ තියෙන්නේ කට කපලා තියෙන්නේ වෑන් එක පුරවල. වෙනසනත් එක්ක වෑන් එකක් ගෙන්න ඕනේ කියලා. මොකද වෑන් තියෙනවා ගොඩක් කොළඹින් පිට තියෙන සමීර. ගෙන්න ගන්න තමයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. රයිට්. මොන වගේද පුරවලා තියෙන්නේ කියන එක දැන් බලමු. මේක සමීර ඇත්තටම මුලින්ම පැසෙන්ජර් වෑන් එකක්. හරි. මේක ෆුල් සීට් තියෙනවා. ඒවත් තියද්දි කිසිම දෙයකට හානියක් නොවනා කරන් තමයි මේ සවුන්ඩ් සිස්ටම් අපි හදාගෙන තියෙන්නේ මේකට. ඔව්. එතකොට මේකට අපි බේස් වලට යදාගෙන තියෙනවා 12 ඉන්ච් ඕෆර් දෙකක්. හරි. ඔට් ගත්තොත් ස්පීඩ් පවර් ගත්තොත් එකක් ඔට් 1200යි. හරි. RMS ගත්තොත් ඔට් RMS 600යි. ඒ වගේම කම් මිඩ් රේන්ජ් එකට අපි 8 ඉන්ච් ඕෆර් හතරක් යදාගෙන තියෙනවා මිඩ් වේ සඳහා. ඒ වගේම අපි කම්ප්‍රෙෂන් ඩ්‍රයිව් හතරක් යදාගෙන තියෙනවා ට්‍රිබල් වලට. ඉතින් මෙහෙම තමයි මේ ආකාරයට තමයි මේ සවුන්ඩ් සිස්ටම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේකට අපි ඇම්ප් තුනක් යදාගෙන තියෙනවා. හා. නෝ ඇම්ප් එකක් යදාගෙන තියෙනවා සබ් එකට. මිඩ් රේන්ජ් එකට 4 channel ලැම්ප් එකක් දාගෙන තියෙනවා, 2 channel ලැම්ප් එකක් දාගෙන තියෙනවා අපි කම්ප්‍රෙෂන් ඩ්‍රයිව් හතරට. රයිට්. ඕවර්ඕල් ගත්තාම කොච්චර ප්‍රමාණයක් පවර් අවුට් එකක් මේකේ තියෙනවද? ඕවර්ඕල් ගත්තොත් සමීර මේකේ තියෙනවා පවර් අවුට් ස්පීක් පවර් ගත්තොත් 3800ක් විතර තියෙනවා. 3800ක් වගේ තියෙනවා. ඒ වගේ සම්පූර්ණ ප්‍රමාණයක් තියෙනවා. රයිට්. මේකේ පවර් සප්ලයි එක කොහොමද වෙන්නේ? අපි ඇම්පියර් 90 බැටරියක් තියෙනවා. ඊට අමතරව පවර් එතකොට මේ මවුන්ටින් ඔක්කොම හදලා තියෙන්නේ මේ පැනල් එක ෆයිබර් වලින්ද නැත්නම් ෆ්ලයිවුඩ්ද? MDF යොදාගෙන MDF වලින් පැනල් එක ඩිසයින් කරලා ඊට පස්සේ තමයි හැඩතල ගන්නේ ෆයිබර් යොදාගෙන. ආ. මේ TV TV පවා මේ අඟල් 24 TV දෙයක් තියෙන්නේ.
संपूर्ण मौंट करें हदलाट मौंट करें संपूर्ण पेनल मेकेट पास मौंट कर मौंट कर सिस्टम फैबर අපි අන්තිමට මේකට හදා ගන්න. හරි. එතකොට ස්පීකර්ස් ටික මවුන්ට් කරන්නේ මේ පැනල් එක මෙතනට හයි කරාට පස්සේද නෑ? නැත්නම් ඔක්කොම එක එළියම. ඔක්කොම එළිය තියලා ඔක්කොම රෙඩි කරලා තමයි ගෙනලා ස්ට්‍රේට් ෆිට් කරන විදිහට තමයි මේක හදන්නේ. රයිට්. බැටරිය එකේ normal කොච්චර මේක පාවිච්චි කරන්න පුළුවන්ද? බැටරිය එකෙන් සාමාන්‍යයෙන් පැයක් වගේ කාලයක් වාහනේ ස්ටාර්ට් නොකර පාවිච්චි කරන්න පුළුවන්. ස්ටාර්ට් කරනවා ඉතින් අපි ඒක ඇඩිෂනල් පවර් කැපසිටර් එක යොදාගෙන තියෙන ඉඳ පැය එකමාරක් විතර පුළුවන්. රයිට්. මේක කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ ඉස්සරහෙන් තියෙන අපි ඇත්තටම ගොඩක් ලාර මේ සෙටප් ගත්තොත් normal සෙටප් තමයි පාවිච්චි කරන්න කියන්නේ. මේකට අපි යොදාගෙන තියෙන Android set එක. හා. 9.1 Android setup එකක් යොදාගෙන තමයි මේක අපි තියෙන්නේ. ඒකට අමතරව අපි මේක යොදාගෙන තියෙනවා මේ preamp out තුනක් තියෙන parametric equalizer දෙක. ඒක පාවිච්චි කරලා පෙන්වන්න පුළුවන් අපට. Good. හරි. ඒකත් අපි බලමු. ඒකම අපි කැමති වාහනේ අයිති කෙනා චුට්ටක් එන්න. ඔව්. මේක අයිති මේ ධනංජය මාස්ටර් තමයි. ධනංජය එන්නකො මේ පැත්තට පොඩ්ඩක් මයික් එක ගන්න අතට. මේ පැත්තටම හැරෙන්න. ධනංජය මට තියෙන පළවෙනි ප්‍රශ්නය. ඇයි මේ වගේ දෙයක් කරගන්නේ හිතුනේ Tamange වාහනේ මේ වගේ ඔඩියෝ මොඩිෆිකේෂන් එකක් කරගත්තේ ඇයි වා? ඇත්තටම සමිරේ මම ඉතින් පොඩි කාලේ නම් වාහන මොඩිෆිකේෂන් වලට හරි ආසයි. හා. ඉතින් මගේ වාහනේටත් මට හිතුනේ මේ වගේ ඔඩි සිස්ටම් එකක් DNA හරි කියලා කරගන්න. රයිට්. ඕකේ ඒක හරි. එතකොට මට තියෙන දේ දැන් සාමාන්‍ය පැසෙන්ජර් වාහනයකට මේකේ ලගේජ් මොනවා හරි දාගන්න තියෙන ස්පේස් එක තමයි වා මේ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ වගේ දේක් පාවිච්චි කරාට පස්සේ සාමාන්‍ය ඩේ ටු ඩේ පාවිච්චි කරන අනිත් දේවල් වලට වාහනේ යම් කිසි විදිහක ප්‍රශ්නයක් තියෙනවනේ මේ ප්‍රමාණය පාවිච්චි කරන්න විදියක් නැහැ. නමුත් ඊට වඩා මේක ඔයාට වැදගත්ද සහ මේක සතුටක් වෙන දෙන දෙයක්ද? ඔක මුලදි මාත් ඇහුවා. ඔව්. අහනකොට කිව්වේ බෑග් ටික පිටිපස්ස සීට් එකට දාගන්නම්. තැනකට ගිහිල්ලා සින්දුවක් අහන්න ඕනේ කියලා. ඔව්. ඒ දේ තමයි. ඉතින් ඇත්තරම මේ අපි ඉතින් කොහෙර ගියත් අපිට එන්ජොයි කරන්න තමයි මම ගොඩක් කලකට මේක යාළුවගේ කොහොමද මොකද ප්‍රතිචාරය වාගේ වාහනේට තියෙන වැලියු එක කොහොමද යාළුව අතරේ යාළුවන් ඉතින් ගමන් තමයි තින්නේ හැම වෙලේම අයියා යම් මචං කියන එක තමයි තින්නේ නේ රයිට් ඉතින් බොහොම සන්තෝෂයි ඒක එක එකනාගේට පොඩි ආසාවල් තියෙනවා මේවා හරි සතුටු ආසාවල් මම කියන්නේ මේවා එක ආදරය කළා මේවා එක ජීවත් වෙනවා නම් තරුණ අය මම හිතන්නේ ගොඩක් හොඳයි සාමාන්‍යයෙන් වෙන වෙන දේවල් වලට ආස කරන වෙන වෙන හොබීස් තියෙනවට වඩා මේ වගේ දෙයක් එක බැඳුනහම ගොඩක් වටිනවා ඉතින් ඔන්න ස්තුතියි ඉතින් ඇත්තටම අර සාමාන්‍ය අයට දැනෙන සාමාන්‍ය අයට කරගන්න පුළුවන් වෑන් එකකට කරලා තියෙන ෆුලි ලෝඩඩ් ඔඩියෝ මොඩිෆිකේෂන් එක තමයි අද දවසේ අපේ වැඩසටහනෙන් පෙන්වුවේ එමනම් අද අපි ටිකක් රැඹු වුණ නිසා වැඩසටහන අපි අවසන් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා ලබන සුමාන ආයත් හමු වෙන බලාපොරොත්තු ඇතුව තුන් දෙනාටම ගොඩක් ස්තුතියි ඔය දෙන්නටත් ස්තුතියි ලබන සුමාන එනම් අපි ආයත් හම් වෙමු සියලු දෙනාටම සුබ රාත්‍රියක්